පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරමු. ඒ වගේම අපි සාදර වෙමු අනිකුත් අවස්ථාන් රූපව පැනගින් ප්‍රශ්න වලට සභාවෙන් ඉඩ ලැබෙන පරිදි අපි ඒ තාක් රජී මහතා ඉල්ලා හිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා. අවසරයි පහමුදුරනි, අතිගෞරවනීය ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේ ඊයේ භාවනාවේ ඇතිවන නීරස බව කතා කළා. මේ නීරස භාවයේ ජීවිතයේ ගිහිසා සමාජීය ක්‍රියාවන්හිදී සමහර අවස්ථාවල දැනේ. මේ භාවනා කිරීම නිසා ඇතිවන ක්‍රියාවලියක් බව හැඟේ. මෙම නීරස භාවයේ ගිහි කාන්තාවන් වන මටත් දැනුණත්, ගෙදර සහ සමාජීය වගකීම් සහ යුතුයකම් පැහැර නොහැර කටයුතු කිරීමට ක්‍රියා කෙරේ. බෝසත් කුමරු ගිහිගේ අතහැර ගියත් අප ඉතිහාසයේ කාන්තා පක්ෂ මෙසේ පවුල සැමියන් සහ දරුවන් සිටියේදී ගිහිගේ අතහැර ගිය බවට මම අසා නැත. මේ වර්ධක්ෂේ නොව කාන්තා පක්ෂයට එසේ කිරීමට අපහසුතාවයක් ඇති බවට කියාපෑමක් පමණය. යශෝදරා කුමරිය පවා මහාන වූයේ තම සැමියා සහ තම පුතණුවන් පැවිදි වූ පසුවය. මෙවන් සමාජයේ පසුවිමක ගිහි කාන්තාවන් අභියෝග වලට මුහුණ දෙමින් ධර්ම මාර්ගයේ යෑමට ලොකු ප්‍රයත්නයක් දරයි. අද භාවනා වැඩමුළුවේද 60ක් සහභාගී වන යෝගීන් ගිහි කාන්තාවන්නි. මෙවන් වාතාවරණයක ඔබ වහන්සේගෙන් කාණික ඉල්ලා සිටින්නේ ගිහි ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙමින් මාර්ගඵල ලබා නිවන් සුවය අත්විඳීමට කරන මේ ප්‍රයත්නයේ හොඳින් කිරීමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට නියුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවායි පතමි. තෙරුවන් සරණයි. මේක නැකන් බෑග බරපතල ප්‍රකාශයක් තමයි. නමුත් අපිට බෞද්ධ ඉතිහාසයේ තියෙන තේරි ගාථා ඒක තමයි. ඒකට අඳුරේ මුරගා කියන දේ එදා මිදා තුල වෙනසක් තිබිලා නැහැ. එදත් තිබිලා තියෙන බෞද්ධ ඉන්දියානු සමාජයේ ප්‍රාග් බෞද්ධ ඉන්දියානු සමාජයේ කාන්තාවකට මෙච්චරක්වත් තැනක් තිබිලා නැහැ. තාමත්ම ඒ කියන්නේ කාන්තාවකට ආත්මෙන් භාගයයි තියෙන කියලා පාද පරිචාරිකාව කියන නම තමයි දීලා තියෙන්නේ. පුරුෂයන්ට අතින් පයින් බැල මෙහෙවර කිරීම තිබිලා තියෙන්නේ. ඉතින් ඒකෙදී සර්වජන් වහන්සේත් ඒ වගේම නිගණ්ඨනාත පුත්තත් දෙන්නම පැවි කාන්තාවන්ට පැවිදිීමේ අවස්ථාව ලැබලා තියලා තිනවා. ඉතින් ඒකෙන් ලැබිච්ච පුංචි ඊට පාඩුවෙන් ගන්න පුළුවන් ප්‍රීම ප්‍රයෝජන අරගෙන මුරගා කියපු කතාවල් තමයි තේර තේරි ගාතවල තියෙන්නේ. ඉතාමත්ම සෞන්දර්යාත්මකයි. ඒක කියවලා බලන්න කියලා බැලුවට පස්සේ පේනවා අපිට මොනවද කේන්ද්‍රි ගන්න තියෙන්නේ. ඒ කාලේ තමයි තිබිලා තියෙන්නේ නියමම ඒ අපහසුකම නපුර අමිහිරියාව. ඉතින් ඒක අදට වැඩි අඩු කියන්න බෑ. නමුත් ඒ ඇත්තෝ මුල් වෙච්ච ඇත්තෝ. ඒ නිසා ඒවදී කියවලා බලන්න. බල්ලිවල ඔයදට නෑ බෑ කිව්වොත් නම් බෑම තමයි. එහෙම නෑ බෑ කියන්න අවශ්‍යතාවයක් නැත්තේ නෑ. කෙලස් වල ගෑනු පිරිමි ගතියක් නෑ. ඉතියේ යුතුයකම් වගකීම් පැරැරීමක් කරන්න ඕනේ නෑ. නමුත් මේ ධර්මයේ කනකොට යුතුයකම් ඉබේම gediy idichchahම කුප්පියෙන් ගැලවිලා වැටෙනා වගේ ගැලවිල්ලක් තියෙනවා. අමුයෙන් අමුම කන්න ගියොත් තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඉදුණාට පස්සේ gediy කොහොමවත් වැටෙනවා. ඒ නිසා භාවනා කරන භාවනා කරනකොට මේ ගැලවුම් මාර්ගය පිරිමි කියලා ලේසි නෑ. කොහොමඩක්වත් ලේසි නෑ. ඒක සර්වඥාන්සේ විස්තර කරලා තියෙනවා. පිරිමිගේ පැත්තෙන් බැලුවත් තමන්ගේ අඹුසිංගිත්ත හොඳටම වයසට ගිහිල්ලා හැට පිළල හොට බිම ඇරලා හිටියත් දිරච්චගේ පොල්ලතු පැලේ මේ පැත්තෙන් එන කපුටා මේ පැත්තෙන් යන්න පුළුවන් තරම් වැහැරිලා තිබුණත් අදරයට කන්න ලැබු කට්ටක මුංගට අහුරක් විතරක් තිබුණත් හෙට උදේ සම්පූර්ණ හම්බ කරන්න තියෙන දෑකැත්තක් විතර ඒකත් ගෙවිලා තිබුණත් බුදුජානසී කියනවා මේ දිරච්ච අඹු සිඟිත් අතාරින්නත් බෑ. අර දිරච්ච පැල අතාරින්නත් බෑ. බාගට ගෙවිච්ච දෑකැත්ත අතාරින්නත් බෑ. ලැබු කට්ට අතාරින්නත් බෑ. ඉතින් කොහොමද කුමර කුමරියන් ගීගී අතාරින්නේ? ඒක කොහොමද තමයි. ඉතින් අපි හිතනවා ඒක මේ ගෑනු නිසා බෑ, පිටිමි නිසා බෑ, බෑරි නම් බෑ. කොමකට බෑ. ඉතින් අපි කියන්නේ බෑ කියලා, බැරියමලේ බෑ කියලා, බැරියමලේ බෑ කියලා, බැරියමලේ බෑ බෑ බෑ. බැරිය කාට බෑ පුළුවන් කරනවා. එච්චරයි.
ධර්මය කියන්නේ අපිට වැඩි බොහෝම අහස්කම් තියෙන එකක්. ඒ නිසා තමන්ගේ කටයුතු කරන්න වෙලාවට ඒ හැකිල්ල දිගහැරලා තියෙයි. ඒ නිසා මේ ඉඳගෙන කල්පනා කරුවොත් අපි කල්පනා කරන්නේ මාර පාක්ෂිකව. නමුත් අපි හටම්බිමක ඉන්න පිරිසක්. ඉස්සරහට ගිහිලා සටන් කරන පිරිසක් සටන පරදින්න ඉස්සලා පාවා දෙන්න එපා. එහෙම කෙනෙකුට එහෙම කෙනෙක්ගේ සටනක් මෙහෙවන්නත් බෑ. ඒ නිසා බෙල්ල ගියත් අපි දිගට හටන් කරනවා බෙල්ල ගියත් කඳ වයික් කියලා. ඉන්නේ එකයි තියෙන්නේ. එදාට ඥාන පිරිම් මට්ටම ඉක්මනවා. ඉතින් ඉක්මවා ගන්න ලැබේවා කියලා 169 ප්‍රාර්ථනා කරන අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ගත්කර ස්වාමින් වහන්සේ භාවනාව පිළිබඳ මූලික දැනුමක් හෝ නැතිව 9 දින මම නිස්සන්න වනේ භාවනා වැඩසටහනට සහභාගී වුනේමි. නමුත් ආනාපානය තුළින් චිත්ත ඒකාග්‍ර කරගන්න අයුරුත් ඒ අතරේදී අපගේ සිතට කාවදින අනෙක් සිතුවිලි ප්‍රහාණය කරගන්නේ කෙසේද කියා දහමෙන් හා විද්‍යානුකූල මනාවට පැහැදිලි කරන ඔබ වහන්සේ නිසා මට භාවනාවෙන් කෙලෙස් නැති කර ලෞකික හා ලෝකෝත්තර සැපතක් ළඟා කරගත හැකි විශ්වාසය ලැබුණි. නමුත් අදවන විට ගෙදරින් පැමිණ දින 8ක් පමණ ගත වී ඇති අතර සමහර වෙලාවට නැගී එන කාම සිතුවිලි යටපත් කරගන්නේ දැඩි අසීරුවෙනි. එම වේලාවට නැවතත් අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කීපවරක් කියා එය නැති කර ගමි. කෙටි උපදේශක් ලබා දෙනසේක්වා. ඔබ වහන්සේ කරන්නා වූ මෙම සේවය නිසාවෙන් නිදුක් නිරෝගී සම්පත්‍ති සමග නිර්වාණ සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමි. කාමයේ තියෙන බරපතලකම තේරුම් ගන්නකම් කාමයේ ප්‍රහාණය කරන්න බෑ. අපි හිතුවොත් එහෙම මේ කළු ලෑල්ලක ලිප එකක් චෝක් කැලික ලිපක ඩස්ටර් එකේ මකනවාගේ මකන්න පුළුවන් කියලා ධර්ම උච්චර ගැඹුරු වෙන්න ඕනේ නැහැ. ඒ නිසා අපි වරක ජය ගන්නවා ආයෙ වැටෙනවා. ආයෙසර කපේම ක්‍රමසාවිජිලින් ආයෙ සරණට යනවා ආයෙ වැටෙනවා. ජය ගන්නවා වැටෙනවා හිම ගිහිල්ලා තමයි මේ කාම නැත්තම් චන්දුප සංගත සංගිත හිතවිලි වලට අණ කරන්න පුළුවන් තත්වයට යන්නේ. ඉතින් එතෙන් දෙනකන් අපි කීප වතාවක් වැටෙනවා. කීප වතාවක් නිඳාව ලබනවා. කීප වතාවක් පසුබානවා. එනමුත් එක පසුබෑමක්වත් ඒ ඔක්කොම යුදෝපක්‍රම මිස මේ කරගෙන කරගෙන යන්නේකයි එවැනි කාම හැඟීම් මතුවලා තියෙද්දිත් මේ Brahmacharya ජීවිතෙන් තන යෝග ජීවිතේ එව නැත්නම් මේ නිතිපත කාලසටහනට වැඩ කරන මනුස්සයට තමයි දෙවියෝ Brahmේ වඳින්නේ. එතකොට කාමෙන් නැතුව ඉඳගෙන කාලසටහනට වැඩ කරනවා කියලා දෙයක් එච්චර වඳින්න දෙයක් නෑ ඒකේ. ඒ තරම්ම මේක මේ බරසාරයි, ගැඹිරයි. ඒ ගැඹිරකම තියෙද්දිත් බලාපොරොත්තු සුන් කරගන්න නැතුව දිගට අරගෙන යන්නේ කයි ඒකේ දක්ෂකම. ඒ බෝසතාන් වහන්සේ මේකේ අමාරුකම දැනගෙන එක ජාතක කතාවක ඒ තමන්ගේ විසභාග පැත්ත කාන්තාවන් නොදකින කැලේකට වෙලා මන භවනා කරගෙන හිටියා. ඉතින් ඒ පිළිබඳ හැඟීමක්වත් නැහැ. ඒ හිත හදාගෙන ඉන්නකොට තමන් ඇසුරු කරන ඒ වනපන්ත තේනාසනේ කොටි ළඟ තියෙන ගඟේ කාන්තාවක් කෑ ගහගෙන උදව් ඉල්ලන සද්ද ඇහිලා එළියට කියලා බලනකොට තරුණ කාන්තාවක් ගඟේ ගහගෙන යනවා. ඉතින් අර අනුකම්පාවට කියලා ගොඩගත්තා. ගොඩගත්තාට පස්සේ කාන්තාවට කිව්වා මම මෙතෙක්කල් Brahmacharya රැක්කා. මේ රජසපතේ හරි ඒකට ඔබ දැන් පේන්න හිටපු ගාම මගේ Brahmacharya නැති වෙනවා. ඒ නිසා උඹට කරන ලොකුම උදව්ව තමයි මට ඔබ මට කරන ලොකුම උදව්ව මට පේන්නේ නැත්නම් හිටපන්. මට මේක දකින්න අරින්න එපා. දැකපු ගම මට කාම එනවායි කියලා. ඊට පස්සේ මේ කාන්තාව මේ බොත්තන් වංශයට කියනවා "මනුස්ස ලෝකේ මන්තරන් හිරියර විඳපු කාන්තාවක් නෑ. තව දුරටත් මට මනුස්ස ලෝකෙට යන්න බෑ. ඒකේ අමනියෝ ඉන්නේ. කාම බලාත්කාරකම් කරන මිනිස්සු ඉන්නේ. ඒ නිසා මට අවසර දෙන්න නොපෙන්නන පැත්තක එහා කන්දේ මට කුටියක් හදාගෙන ඉන්න." ඉතින් ඊට පස්සේ කියනවා "හැබැයි එක කිවිසුමයි මේ පැත්තට එන්න එපා. මම මේ පැත්තට ඉන්නෙත් නෑ. මොකද ඒ දේ කරන්න බෑ කියලා." ඉතින් එහෙම ටික කාලයක් ගිහිල්ලා මේ තාපසයා ගල්ලේ නැතුලේ කාන්තාවකට උස්සන්න බැරි තරම් ගලකින් ගල්ලෙන් දොර අවුරගෙන ජීවත් වෙනවා. ටිකෙන් ටික කාමේ නැගලා එන්න පටන් ගත්තා. ඇවිල්ලා අන්තිමට කල්පනා වුණා වෙන කරන්නම දෙයක් නෑ, අර කාන්තාව ගාවට යන්න ඕනේ කියලා. ඉතින් ආයශරයක් ගල්ලේ නැතුලට ගිහිල්ලා කාගෙන ඉන්නවා මේක වළක්වන්න බෑ. ඉතින් ඒ කාමේ වැඩිකමට අන්තිමට ගිහිල්ලා ගල්ලෙන් දොර උස්සලා අඩයක් තියලා දැන් ලෙන්දොරෙන් ලෙනෙන් එළියට රිංගනවා.
එන් දන්නවා ගිය ගමන් ඒ කාන්තාව තමන්ට ඒ කාමසීවණයෙන් ආදර කරනවා. මොකද දෙයයන් වගේ සලකන නිසා. ඉතින් මොකද්ද මම මේ රකින්න Brahmacharya කියලා? කඳ එලි ඔලු එලියේ කඳ ගල යට කකුල් දෙක ලෙන්දුරේ තියේදී ගල උස්සන්න තියලා තිබුණා අඩේට ගහනවා පයි. ඒතර ගල වැටලා මැරලා යනවා. ලෙන්දුරේ මැරලා යනවා. ඒ මොකද එලියට ගියාට ගියොත් ආය බෑ. ගියොත් ඒ තියෙන පියවරක් පාසා ඒ කාන්තේම තමන්ගේ කාමේ නැගලා තියෙන්නේ අර කාන්තාව කාම අරමුණක් වෙනවා. ඒ කාන්තාවත් බොහොම ගරුකට යුතු විදියට උදව් කරයි කියලා දන්නවා. ඉතින් සාරියට ගල යට ඉඳගෙන කල්පනා කරනවා මං එළියට ගියොත් මෙච්චරමයි වෙන්නේ කියලා. අඩේට තිබ්බ ගලට පයින් ගහලා එහෙම මැරිලා කියන ජාතක කතාව බුදුරජාන්සේ බුදු වුණාට පස්සේ පෙන්නනවා. ඉතින් ඒ කාමෙට කියනවා කාමෙට යුද්ධෙටයි ඕන දෙයක් වළංගුයි. කාමෙට යුද්ධෙටයි ඕන දෙයක් වළංගුයි. ඉතින් ඒක නිසා එහෙ දෙයක් එක්ක අපි අඩු ගානේ යුද්ධ ප්‍රකාශ කරන එක පවා මහ පොළොව කම්පා වෙනවා. ඒ යුද්ධ ප්‍රකාශ කරලා ගත කරන එක චිත්තක්ෂණයක් පාසා ඒ පුදුමාකාර හටනක් මේකේ තියෙන්නේ. ඒක තේරෙන්නේ ඒ කාමයේ උද්දීපනය වෙලා ආපු වෙලාව. අපි කොච්චර දාස වෙනවද, අපි කොච්චර තුච්ච වෙනවද, අපි කොච්චර තරම් නොවන දේ වෙනවද හොඳටම දන්නවා. ඒ ඇති වෙන එන්නේ ගර්හිත தත්තේ. නමුත් මේ කාමයේ තරම් අන්ධකාර අචක්කු කරනෝ අනිබ්බාණ සංවත්තනිකෝ පඤ්ඤා දුබ්බලී කරනෝ. අයිතේ ඒ කාමියත් එක්ක 100%ක් අපි මේ ජීවිතේ. ඉතින් සා ඒහූ ලෝකේක අපි මේ දවස් දෙක සිල් ගත්තා, තුන හතරක් සිල් ගත්තා, හතරක් පහ සිල් ගත්තා කියලා කිව්වහම ඒ හැම චිත්තක්ෂණයක්ම සූචකයක් වැඩ කරනා වගේ Brahmacharya රකින්න හැම චිත්තක්ෂණයක්ම වැඩනවා මේ පැතර. අනිත් පැතර ගියාට පස්සේ ඊට පස්සේ තින් ආය හොදලා ගන්න හදන්න එපා කඩාගෙන ගියා. ඉතින් ඒ නිසා ඒ එහෙම කාමීත්‍යචාරය කරන්නට බැනලා වැඩකුත් නැහැ. මොකද අපිට අයිති වාසිකමක් නැහැ. මගේ අතින් එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා විශ්වාස කරන්. එහෙම කවුරු හරි විශ්වාස කරනවා නම් ඒ කාමයාගේ තියෙන ගැඹීරත්වය දන්නේ නැතුව. ඒ නිසා අපි අනික් අයට සාක්ෂි වෙලා විනිවිද පේන චර්චාවක් ගත කරගෙන පුළුවන් තරම් බයලජ්ජ ඇති කරගෙන පුළුවන් තරම් ඉන්ද්‍රිය සංවරය කරගෙන පුළුවන් තරම් එවැනි කිට්ටු පරිසරයකට නොයන විදිහට මේ ගන්න ප්‍රයත්නය ඒකට කියන්න තියෙන්නේ විහිං හිර ගෙදරකට වැටිලක් කියලා. තමා විහිං තමන් කඳ උරකට වැටිලා ඉන්නවා එළියට යන්නේ නැතුව ඒක නිසා එකිනෙකාට එකිනෙකා සහයෝගය කරගෙන මෙතෙක් හරි කරගෙන ගියේ Brahmacharya ජීවිතේට ස්තුති කරගෙන ඉදිරියට යන එකයි තියෙන්නේ. මේ අතින් අපි අසරණයි අනාතයි. ඉතින් ඒක නිසා කාම ලෝකයක ජීවත් වෙනවයි කියලා කියන එක එවැනි කෙනෙකුට තන්නේ කර දඟගයක්. ඒ මන්දිවට මේ මිනිස්සු එකේ යෙදිලා මේ ಗುಣධර්ම නැතුව ඒකේ ගත කරමින් අනිමුත් කාමයට පොළඹවමින් අනික් අයට වැඩියෙන් පොළඹවන්න පුළුවන් එකන වැඩියෙන් ජනප්‍රියයි කියාගෙන වැඩියෙන් සල්ලි හම්බ වෙනවයි කියලා කියාගෙන යන මේ පරිසරයේ යන මේ manussත්වයේ යන මේ සભ્યත්වයේ ශිෂ්ටාචාරයේ මොනම මනගතියක් නැත්නම් අමනගතිය විතරයි තියෙන්නේ. ඒ නිසා කරුණා කරලා මතක තියාගන්න මේ හැම එකකදීම මම ඉවර කරන්නේ අපේ දරුවන්ට මොකද වෙන්නේ? අපි කොහෙද උන්දලා එලවන්නේ? පොඩි කාලේ ඉඳලම මේ අහස් කුරට ගිනි තිබ්බා වගේ පත්තුක ලැබියට පස්සේ කොහෙද යන්නේ? අපි නම් කොහොම හරි හැට විරුණානේ. අරුන් ඉන්නේ භද්‍ර යව්වනේනේ. කොහෙද යන්නේ? අපි මේ රජේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ මේ යටිචල පහසුකම් කියලා? අපි රජේ මොනවද බලාපොරොත්තු වෙන්නේ මේ සංනිවේදනයේ වැඩි වෙනවා කියලා? අපි මොනවද රජෙන් බලාපොරොත්තු වෙන්නේ සංවර්ධනීය කියලා? කාම වර්ධනේ මුක්කක්කත්ම නැ කාමෙමයි. ඉතින් ඒකට ඉක්මනට ගෙනියන එක කරන්න අපි වැඩියෙන් ඡන්ද දෙනවා. ඉක්මනට අපි කාමෙට ගෙනියන එක. ඉතින් පරම්පරා කීයක් ඉස්සරහට මොකද වෙන්නේ? මොකද වෙලා තියෙන්නේ පළවෙනි රෝග රටවල වලද? මොකද වෙලා තියෙන්නේ පළවෙනි ලෝක රටවල පුළුවන් ද අපව හරවන්න? කවදාවත් බෑ. ඒ නිසා අපි අන්තං තාම කියන්නේ අපිට ජාම බේරගත්තයි කියලා මේ මට්ටමේ ඉන්නකොට ඊගා પરම්පරාව ගැන කල්පනා කරන්න. කල්පනා කරලා ඒ කුමන නැටුම් කෙලි කවට සීනාදා අරස වෙනිකයි තියෙන්නේ. ඒ නිසා සාමූහිකවත් ප්‍රයත්න කරන්න ඕනේ. පෞද්ගලිකවත් අපි ඒ සඳහා සැදී පැහැදී ගත කරන්න ඕනේ. මේක ප්‍රශ්නයක් නැත්තම්
අභ්‍යාසයක් එනත අභියෝගයක් වෙලා තියෙන්නේ බුද්ධ ශාසනය විතරයි. අනික කිසිම තැනක නැහැ. අනික කිසිම තැනක බ්‍රහ්මචර්යයක් කතා කරන්නේ නැහැ. කතා කරන්න පුළුවන්කමක් නැහැ. ඒකේ සාස්ත්‍රූර ඉඳලම එහෙම ගෝලෙන්ගෙන් ඉල්ල හිටියේ නැහැ. සරුවචනචේ සුද්ධ වශයෙන් මිල්ලා හිටියා. අබ්‍රහ්මචාරී අක්‍රෝචාරී ඉල්ලගෙන හිටියා. ඉතින් අපි ඒක ඉල්ලගෙන තමයි අපි ශිල්පද රකින්නේ. ඉතින් සයි ඒක න ආඩම්බර වෙන්න බෑ කොයි වෙලාවෙ වැටෙයිද දන්නේ. ඒ තරම්ම ගම්භීරයි. ඒ නිසා කවදාකවත් මොනම හේතුවක් නිසාවත් තවගෙනුට කාමයේ ඇති කරන්න උත්සාහ කරන්න එපා. අනිගිනේ කාමයේ රමණය කරනකොට ඒක අභිරමණය කරන්න එපා. මේ කාමයේ කියලා කියන්නේ දෙදෙනෙක් දෙදෙනෙක් එකතු කරන දිය කිසිං හමාර කරන ග්‍රාමීය කෘත්‍ය නෙමෙයි. ලස්සන රූප බැලිල්ල. ලස්සන සද්ද ඇහිල්ල. ලස්සන ගන්ධ රස පහස විඳිල්ල. මේක සැපයි කියාගෙන මේකේ දඩුණුත් එක්ක එකට සංවාසන කරගෙන කාණිවල දාගෙන නටන්න ගියාම යකඩ මල්ලට කුල්ල ගහුවනම් හාල් මල්ලට කුල්ල ගන්න ගන්න දෙයක් නැහැ. ඒ නිසා පරිශ්‍රම තමයි එකම දෙයයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ ඊයේ පරයන්ක භාවනාවේදී සමාධියක වරාණතුළු තදබල සමාධියක නොව සිටින විට හදිසියෙම කය තවත් සැහැල්ලු වී උඩට යනවා වගේ දැනුනි. මේ අවස්ථාවේ සමාධිය පෙරට වඩා තදබලව තිබුණි. නමුත් මේ තිබුණේ ස්වල්ප වේලාවකි. මේ නැවත පෙර තත්ත්වයට පෙරළුනි. මෙම තත්ත්වයේ කුමක්ද යන්න පහදා දෙන මෙන් ගෞරවණීය ඉල්ලමි. එහෙනම් තව ඉස්සරහට යන්න පින් තියනවා කියලා තියෙනවා. ඉතින් නැවත නැවතත් ඒ තත්ත්වයට යෑම සඳහා අවශ්‍ය කරන්නව අනුග්‍රහ කරලා අනුග්‍රහ කන්නේ ඉල්ලන එක නෙවෙයි. ඒක නැතුණා කියලා කනකාට වෙන එක නෙවෙයි. ඒ පරිසර සාධක දෙමි. ඒ තමන්ට අප භූමිය, කැප භූමිය, එහෙම තමන්ගේ ගෝචර භූමිය පුළුවන් තරම් හුරු කරගන්න. මොකද්ද මේ කියන එක නෙවෙයි ඕන කරලා තියෙන්නේ. ඒක පස්සේ ඕනේ ලේබල් එකක් දාගන්න පුළුවන්. මේ ලැබිච්ච කෙලෙස් අඩු තත්ත්වය හුරු කරගන්න, සිද්ධි කරගන්න, වශී කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරන විට සමහර දිනවල ඉක්මනින් සමාධියට පැමිණේ. සමහර දිනවල සෑහෙන වෙලාවක් ගත විය. ඊයේ එක් පරයන්කයකදී එසේ සෑහෙන වෙලාවක් ගත විය. එවිට මහත් වෙහෙසක්ද දැනුනි. විසේ හුස්ම ඉහළට පහළට ගනිමින් සිටින අතර හදිසියේ කයට සිත යොමු කෙරෙමි. එවිට කයේ සහ අතපයවල දැනීම් කිසිවක් නැති බව දැනුනි. ඉන්පසු ආනාපානයේ ඉබේ වෙන්නට හැර නිසල්මණේ සිටීමේ මගේ ප්‍රශ්නය නම් ආනාපානය සංසිඳෙන්නට ප්‍රථම කයේ දැනීම් නැති වෙනවාද? මා සිතා සිටියේ ආනාපානයේ සංසිඳුණු පසු කයේ දැනීම් නැති වෙන බවය. මෙය පහදා දෙනමින් ගෞරවණීය ඉල්ලා සිටිමි. ඒ වගේ අනිත්‍යතාවයට ඉඩ තියන්නේ කය තැම්පත් වෙලා ආනපනෙ හරියන්නත් පුළුවන් ආනපනෙ හරි වෙලා කය තැම්පත් වෙන්නත් පුළුවන් මේ ඔක්කොම අනිත්‍යයි කොයි එක වෙලත් කොයි එකට යන්න පුළුවන් එකක්වත් ප්‍රතික්ෂේප කරන්න එපා අවිරුද්ධ ප්‍රතිපත්තිය අපන්නක ප්‍රතිපත්තිය දයන්ද තමන්ට පේන ඉදිරිපත් වෙන හැමදේම පණවිඩකාරයක් හැමදේම බණක් තියෙනවා හැමදේම ගැඹුරක් තියෙනවා මෙහෙම වෙන්න ඕනේ මෙහෙම නොවිය යුතුයි කියන එකටයි අවිද්‍යාව කියන්නේ මෝඩකම කියලා කියන්නේ අයෝනිසු මනසකාරය කියලා කියන්නේ. ඉතින් ඒක නිසා අපි අර වෙත පැමිණෙන සද්ධර්මයේ කොන් කරනවා. අපි අර දන්න න්‍යාය පත්‍රයට දන්න සමීකරණයට ගැලපෙන්නේ නැහැ කියලා. ඒ නිසා දන්න සමීකරණේ පැත්තක තියන්න. වෙනදී කොයි එකත් ඇති හැටි කියලා බලන්න ගියාම මේවා උණයි කියලා ආතතිගත වෙන්න දෙයක්. එහෙම නැත්නම් අසහනයක් ඇති කරන දෙයක් නැහැ. ධර්මයේ අනුව ධර්මයේ ඉස්සරහා ඕනම දෙයක් වාටපත් වෙන්න පුළුවන්. ඒකට යෝගාවචරයට අසහනයක් එන්නේ මේ අනිත්‍ය සංඥාව ගත යුතු තැන නිත්‍ය සංඥාව ගත්තොත්. අනේ ඒක දකින්න පුළුවන් නම් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ මේ සැකේ මතුවෙන්නේ මේ අසහනේ මතුවෙන්නේ මේ වෙනස් වෙන දේ නොවෙනස් බව ප්‍රාර්ථනා කිරීම නිසායි කියලා දැනගත්තොත් මේකත් කුසලයක් පාඩපත් කරගන්න පුළුවන්. මම ප්‍රශ්නේ අහලා තියෙන්නේ එහෙම හැකියාවක් නැතුව වගේ මේ පිළිතුරු දෙන්නෙමම එසේ හැකියාවක් ලැබේවා කියන අදහසයි. අපි යනවා ඊගාව ප්‍රශ්නේ. ගරුතර ස්වාමීන් වහන්ස මම ආනාපාන සතිය කාලයක සිට වඩන්නෙක් මි. ආශ්වාස ප්‍රශ්වාස රැල්ලේ දිග කෙටි ස්වභාවය හුස්ම ගැනීමේදී වඩා පිට කිරීමේදී තරමක දිග කලක් ගතවන බව දනිමි. බොහෝ අවස්ථාවලදී භාවනාවට වාඩි වී සමාධිය අරමුණු කළ වහාම සිත සමාධිගත වේ. සියුම් හුස්ම රැල්ල කෙරෙහි සතිය පිහිටුවාගෙන සිටිමි. ස්වාමීන් වහන්ස මා කලින් ලැබූ දැනුම අනුව ගෙදරදී උදාසනා වැඩිවීමට සිත යොමු කරන්නෙමි. අවස්ථාව කීපයකදීම සංවේදනාවන්ගේ Nirodhe බැලීමේදී වේදනා නැගී ආකාරයේ දරාගත නොහැකි විය. මීට සති 3කට පමණ පෙර සංවේදිතාවන්ගේ
Nirodhaya balimedi kramen nagi a vedana yosa sitiyamut udarein maspindu perlana akare daragata nahakivi bhavanava achituvimi obahansayekin upades patimi obahansayekin niduk nirogi suwala beva e wage sannivedana wedi vela oba bali vela daraganna parimattamedi bhavanawa nathara karai kiyala thiyena menime bhavanawa nathara keruwa kiyana eka poddak vistara karanda එතකොට බලා ගන්න පුළුවන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එහෙම භවනා කිය මොකද්ද භවනා කියන්නේ මොකද්ද භවනා නතර කරයි කියලා කියන්නේ. හොඳයි ඒකට උත්තර දෙනවා නම් ඒකට ලෑස්ති නම් මේ සාකච්ඡාවකට හොඳ ලස්සන කරුණු එළිය වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න ආපු ප්‍රශ්න කරුගේ මම සාදරයෙන් විමසා සිටිනවා මේ අසීරු තත්ත්වය අර්ථයේදී භවනා නතර කරා කියන එක මොකද්ද අදහස් කරන්නේ කියලා. දැයික අනේ මයික් එක යවන්න පිටිපස්ස ඔක කොටයක් දෙන්න සසයි යන්ත භාවනා විදර්ශනා භාවනාවට පිට යොමු කළා සංවේදනා නිරෝධ වේවා කියලා ශරීරය දිහා බලනවා ඒක තනිකර වැරදි නෙවෙයි විපස්සනාව කියන්නේ මොනවද ප්‍රාර්ථනා කරන එක නෙවෙයි ඔය විපස්සනා කියන වචනේ තයින් කරලා ඔය අදිෂ්ඨානේ විපස්සනාවේදී අදිෂ්ඨාන කරනවා කියලා කියන්නේ අසුචි දෙම්මල විපස්සනා කියන්නේ එන දේ පැමිණීමක් අනිතික විපස්සනායේදී සංනිවේදන බැයිලා කියලා එකක් නැහැ විචනදී එන දේ බලනින්න එක. ඒ නිසා මේ වචන වලින් වෙන්නේ මේ පටලැවෙන නිසා මම ඒ නිසා මේ පැත්තට ගියේ නැහැ. මට දැනගන්න ඕන හොඳටම උත්සන්න වෙලා තියෙනවා. දරා ගන්න බැරි වෙලාදී මම භාවනා නැතර කරා කියන එක මොකද්ද අදහස් කරන්නේ? මේ වේදනා නැగి නැගී එනවා ස්වාමීනා. ඔව්. නැగి නැගී එනවා බින්දි බින්දි යනවා. ක්‍රමයෙන් වැඩි වෙලා අන්තිමට දරා ගන්න බැරි තත්ත්වයට එනවා මේ වේදනාව. ඔව්. එතකොට භාවනාව නතර කරා කියන එක මොකද්ද අදහස් කරන්නේ? ඒ වේදනා පිළිම නතර කළා කියන්නේ. ආයතකොට නතර කරපුවාම වේදනා. ඉතින් එහෙනම් ඉතින් හොඳනේ භාවනා කඩන්න බෑනේ තියෙන්නේ. ඊගෙන වේදනා දිහා බලනකොට වේදනා නතර වෙනවනම් ඉතින් ඒක ඇනස්තීෂියා එකක් වගේ නේ. ඒ කියන්නේ පැහැදිලිවම බලපු නිසා උත්සන්න වෙලා තියෙනවා. බලන්නේ නැති නිසා වෙලා තියෙනවා කියලා. නමුත් ඒක සාමාන්‍ය චිත්ත නියාමය අනුව සිද්ධ වෙන්නේ නැහැ. වේදනාවක් ආවොත් අපි බැලුවත් නැතත් ඒක වද දෙනවා. දරන්න පුළුවන් වුණත් බැරි වුණත් ඒක බලන්න තු වෙන්න බෑ. අන මේ රූප කර්මත්තානේ නෙමෙයි. රූප කර්මත්තානේ මෙහෙවන්න ඕනේ බලන්න. වේදනාවක් ආවොත් ඒක බැලීම මොන විදියෙන්වත් ගලවන්න දෙන්නේ නැහැ. ඒක නිසා මේකෙන් අදහස් කරන්නේ එහෙමනම් ඊට කලින් දැඩි ග්‍රහණයකට ගිහිල්ලා මතුවෙන්න ඉස්සලා දෙයක් අමෝරාවෙන් බලලා වගේ පැටලවිලා තියෙනවා. ඒක නිසා ඒ දැන් මෙතන වාඩි වුණාට පස්සේ තියෙන දෙයක් කියනෝ නම් විපස්සනා කියන වචනේ තාම තේරිලා නැහැ කියලා පොඩ්ඩකට හිතා ගන්න. ඒක ලීසි නැහැ තේරුම් ගන්න. ඒ වගේම විපස්සනා කරනවා කියලා මම අරක බලනවා මේක බලනවා කියන එකක් තියෙනවා නම් බලනවා පේනවා කියන දෙකේ තේරුම අරගෙනත් නැහැ. විපස්සනා කියන්නේ පේන දේ බලනවා. එහෙම නැත්නම් පිස්සු ලෝකේ කියන්නේ බලන දේ පේනවා. ඕනම පිස්සෙකුට බලන දේ පේනවා. ඒකට තමයි බ්‍රේන් වොෂ් කරනවා කියන්නේ. මේක මේ විදිහට බලපං කියලා 3-4 ඇප් කියනකොට ඒක ඒ විදිහට පේනවා. ඒකට තමයි හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපිට විපස්සනා අධික අනිත් පැත්ත හරවනවා. පේන දේ බලනවා මොනවත් ඉල්ලන්නේ නැහැ. එතකොට අපිට රූපද බලන්නේ වේදනාද බලන්නේ සංඥාද මොකක්වත් තේරිමේ අයිතියක් අපිට නැහැ. හැම තේරිමක්ම සංස්කරණ. හැම තේරිමකම කර්ම රස වෙනවා. අපිට තියෙන භාවනාදී මතුවෙන දේ පේන දේ බලනවා. ඒ සඳහා අපි ලොකු යොසීමක ඉන්නවා ලොකු සංවරයක ඉන්නවා ඉඳලා එන දේ බලාගෙන ඉන්නවා එහෙම එනකොට අපිට වේදනාවක් නම් ආවේ සැප වේවා දුක් වේවා ඒ වේදනාවෙන් පැන යාමේ අයිතියක් අපිට ඇත්තේ නැහැ ඒතර භාවනා නොකර හිටියයි කියලා වේදනාව නතර වෙනවයි කියලා කියන්නේ එහෙමනම් ඊට ඉස්සලා මොකක් හරි විකෘතියක් වෙලා තිබිලා තියෙනවා ඒ නිසා ප්‍රතිකීපයක් මම මේ සාකච්ඡා කරන්නේ මං හිතන්නේ ප්‍රධානම දේ
වැරදි මතයක ඉන්න මේ විපස්සනාව කියන එක වර්ණ කළා තියෙන වැරදි. අපි ඔටිසලා ප්‍රශ්න විචාරතුකඩ කීපෙ දිගට මතක් කරා ඒ අනවශ්‍ය ප්‍රශ්න ගන්න එපා. සත්‍ය වඩන්න එන දේ පූර්ණ නිගමනෙ නැතු තොරව බලන එකයි තියෙන්නේ. භාවනා කරනකොට මට මේක පෙනේවා කියලා හිතන්න යන්න එපා. හිතන ඕනම දෙයක් පෙන්වන්න පුළුවන් මේ හිතට. විශේෂයෙන්ම නරක පැත්තේ. ඉතින් ඒ නිසා පේන දේ බලන එකයි බලන දේ පේනවයි කියන එකයි අතර දේශපාලනේ කියන්නේ ඔය ත්‍රස්තවාදී වැඩ කියලා කියන්නේ බ්‍රේන් වොෂ් කරනවා කියන කියන්නේ Tamanට බල යමක් ඒ පැත්තට මෙහෙව බැලුවොත් ඒක පේන්න පටන් ගන්නවා. ඒකට කියන කන්ඩිෂන් කරනවා කියලා හිත තත්ත්වගත කරනවා කියන භාවනාවේදී විපස්සනාදී විශේෂයෙන් කරන්නේ පේන දේ බලනවා පූර්ණික මොළලින් තොරව. ඉතින් ඒ විදිහට බැලුවොත් මේක මේ භාවනාවේදී සිදුවෙච්ච සාමාන්‍ය දෙයක්ද නැත්නම් මේ වේදනාව බලන්න යෑම නිසා ඇතිවෙච්ච විලෝපනයක් කියලාද හිතෙන්නේ? ඒකම බලන්න යෑම නිසා වෙච්ච වැරද්දක් වගේද පේන්නේ? බලන්න ගිය නිසා දෙයක් ඒක නිසා ඒක සුද්ධ කරගන්න මූලධර්ම වශයෙන්ම විපස්සනා කියන වචනට ඒක වස. විපස්සනා දින ඇති හැටිය දැකීම. මතුවෙන්නේ මොකද්ද? ඒක දිහා බලනවා මිසක් අහවල දේ බලන්න යනවා කියනකොටම ඒක මේ සංස්කරණයක් වෙන භාවනාවක් නෙමේ සංස්කාර රැස්වීමක් කර්ම රැස්වීමක් වෙනවා. ඒකමයි හිතක ආතතිය ඇති වෙන්න අසහන ඇති වෙන්න එකම දේ අපි එක එක දේවල් බලන්න තියෙන ආසාව. ඒ වෙනුවට ආනපන වේවා ඉඳගෙන ඉන්න ඉරියව්ව වේවා ඒක මොන ක්‍රමයකට පෙනුනත් පේන දේ පේන විදිහට වර්ණ ගන්නව නැතුව බලා සිටීම හරි වැදගත් එකක්. දෙක ඒ බලපු තාලෙට තව කෙනෙකුට කියන එක. ඔය දෙක දන්නවනම් භාවනාව අපිට කී කරු වෙනවා. එයිසා දේවල් වලට මෙහෙවන්න යන්න එපා. ඒක පළවෙනි මේ හඳුනාගීමේ දේශනාදී මතක් කරනවා. පැහැදිලිවම අපි මෙතනදී සතිය ඉස්සර කරගත්තට පස්සේ සතිය එක අර්ථකථනයක් තමයි තේරුමක් තමයි පූර්ණික මොළින් තොරව එන දේ දෙසට එන දෙයට එළඹ සිටීම එන දෙයට අප්‍රමාද වීම එන දෙයට සත්‍ය පිහිටන මිසක්ක එක එක දේවල් බලන්න ගියොත් ඔළුව නිකන් දීරෙද්දක් මිරිකුවා වගේ හොදි ගහින් බහින්න පටන් ගන්නවා. ඒක නිසා විපස්සනාට විරුද්ධයි කියලා හිතෙනවා. ඒ නිසා ඒ වැඩේ කරන්න එපා. ඒ විනුවට ලදල දවස්තාවේ රූපය නැත්නම් වායෝ පොට්ටබදු රූපය එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව බැලීම සරලයි ආදුනිකයි ඍජුයි ආතතිය දුරු කරන සුළුයි. ඒකට හේතුව දණ්ඩ කියලා කියන්න පුළුවන්. සත්‍යඥානෙත් දැන් උදී ඔබ වහන්සේගේ දේශනාවේදී ආයතන භාවනාවේදී ඇස අනිත්‍යයි ඒ විදිහට දැලීමේදී එතන ඒ තත්වේ නිමීත තියෙන්නේ. මට තර්ණාකල පැහැදිලි. ඔය ඒකද මේ අපේ ස්වාමීන් වහන්සේ දා ප්‍රශ්නයක් අහුවා ඒ විදිහට අසනිත්‍යයදී බැලීමයි අපි මේ කරන එකේ වෙනස. අපි මෙතනදී අපි කවදාකවත් එහෙම අනිත්‍ය විදිහට බලන්න යන්නේ මම කින් දෙන්නෙකුට විතර පිටු වැදෙන්න කිට්ටු වුණා. අනිත්‍යයි කියන්නේ ද්වේෂය. එසි ඒ මනුස්සයා කරකොල ඇතරියා වගේ තාම දිරව ගන්න බඩුව ඉන්නවා. යමක් දේශ අනිත්‍ය අනිත්‍ය කියලා බලනවා කියන්නේ නොදකින් කියන එකනේ. අනිත්‍ය ಅನುපස්සනා වෙන එක. අනිත්‍ය ಅನುපස්සනා කියන්නේ Tamanට වෙලාවක එන්න බන්නා භාවනාවෙන් මේ සියල්ලම ගොජ දානවා. මේ සියල්ලම කිරියක් උතරනවා වගේ වතුර හැලියක් හිතෙනවා වගේ. ඒක එතකොට මේ අණුව බැලීමට අනිත්‍ය අණුව බැලීම වෙන එක. නමුත් දකින්න දකින්න අනිත්‍ය අනිත්‍ය අනිත්‍යයි කියලා කියන්න ගියාම ඒක මට නම් වෙන්නේ අත්කලමත අනුയോഗයක්. ඒ වගේම මට වෙන්නේ ද්වේෂයක්. ඒක නිසා අපි එදා මං හිතන්නේ මේ ස්වාමීන් වහන්සේ අමතරින්ගේ ප්‍රශ්න අහලා අපි ඒක සුද්ධ කරගත්තයි කියලා. ඒ මම මේ ටික කිව්වට පස්සේ මොකද්ද ප්‍රශ්නේ දැන්? අනිත් අත්තරේ ඇසේ හෙද්දේ සතර මහා ධාතුන්ගින් උද්දාස්තකින් ලැබුණ එකක් විදිහට මේ පිටිබඳ මෙහි කළා ඒක ඉතිපාරයක් නේ කියන දේ ඉතිවත්ින් විකර්ගෙන මිනිකගෙන එනකොට ඉන්නේ අනිත් හරි ඒක මෙනේ කරන්න භාවනාවෙන් තොර පුළුවන් පුස්තකාලේට ඉඳගෙන
මේක හවිල්ලා තියෙන සුද්ධ ආශ්‍රක වලින් ඒ නිසා ඉතලා ඇහැ අර ගන්න. ඊට පස්සේ කාල් මාක්ස් කියෝගේ පයිප් එකක් කර උරා අනිත්‍ය කි කිය ඉන්නකොට ඕනම් පෙනේ. කන අනිත්‍ය කි තැයි. ඒතකොට ඒකයි භාවනාවේ දෙක වෙනස් නේ. කාල් මාක්ස් හදවුවේ කොමියුනිස්ට් ධර්මයේ තාම බිම තියන්න බෑ. මේ සුරුට්ටු කොච්චර බීවද කියලා දන්නේ යගේ නංගිගේ උපු බිලේ. උමුළු ජීවිතේම ඉඳලා තියෙන පුස්තකාලයක. ඒසා ඌට කරන්න බෑ විප්ලවෙ. ලෙනින් විතර විප්ලවෙ කිරි. ඒ වගේ මේ වගේ මනසට මොනවාරි කවලා ඔය ඔකට කියන්නේ ගංජා සූස්ටි කියලා මම කියන්නේ. පලංගතකදී ඔහේ යන්න පුළුවන්. ඒ වඩ භාවනා කියන්නේ. ඒ වගේ චින්තාමේ ඥාන ඇත්තටම භාවනාට ඒව බාධායි. ඇත්තටම ඒක අයින් කරන්න බෑ. ඒක පුරුදු වුණාට පස්සේ මේ මනුස්සයාට මොනම දෙයක්වත් පේන්නේ ඉස්සලා එනේන දෙකට නොදකින් කියන්න වගේ අනිච්චං අනිච්චං කියන එක හුස්ම දිහාවත් ඉඳගෙන ඉන්න ඉරියව්ව දිහාවත් බලන්න බෑ. ඒ මොකද හිත මේ කච්චල් වෙලා තියෙන හිත අච්චාරු වැටලා තියෙන හිත ඇඹුල් වෙලා තියෙන. ඒක නිසා එතකොට අපේ ශරීරය අත්බව ප්‍රතිලාභයක් විදිහට අපිට දකින්න බෑ මේ මනුස්ස ශරීරයේ පෙරපිනක්. දැන් කියන ඕලාරික අත්බව ප්‍රතිලාභය කියලා පෙර කරපු පිනකට ලැබිච්ච දෙයක්. ඉතින් මේක අනිච්චං අනිච්චං කියලා පටන් අරගත්තොත් මේ ශරීරයේ ස්වභාවය ඇති හැටි දකින්න බෑ. ඉතින් පටන් ගන්නත් නැඳිලම තියෙන්නේ මේක පිළිබඳව අර මේ පැටිගේ ඒක නිසා ඒ කරන බහන විවේචන කරන්න නෙමෙයි මම කියන්නේ. අපි ඒ වෙනුවට මෙතන තියලා තියෙන විකල්පයක් ඉඳගෙන මේ ඉඳගෙන ඉන්න ඉරියවට හොඳට සැප දෙන්න. දුවට සහැල්ලු කරන්න. ඒකල බලන මම දැන් මෙතන ඉඳගෙන ඉන්න බව එහෙම නැත්නම් අතීතය අනාගතය නැති බව මම කොහොමද දන්නේ? ඒක අනිත්‍ය සංඥාව වෙන්නේ මේ පටන් අරගන්නේ. මේක ලැබිච්ච ආත්මීය භාවයේට මම සුහද වීම හරහා එයා පෙන්නනවන වෙනම දෙයක්. ඒක ධර්මානුකූල දෙයක්. පටන් ගන්නකොට අනිච්චං අනිච්චං කියන එකක් මම කියනවා නැවත සැරයක්. ඒ මූලික කමඨහන් උපදේශ මාලාවට අහුම්කම් දෙන්න. මම ඔය ධම්රවි යන්න ඉස්සෙල්ලා අපි කෙරුවේ මේ මැටි අම්බල මහන්දී එතන තියෙන තැනක සතිපට්ඨාන කෙරුවා. ඒ ළඟම ඉන්න නෝන කෙනෙක් ඇවිල්ලා කිව්වා මම බණ 26ක් ඇහුවා ස්වාමීන් වහන්සේගේ ආන සතිපට්ඨාන සූත්‍රේ කවදාකවත් අනිච්චං කියන වචනවත් පාවිච්චි කරේ නැහැ කිව්වා සතිපට්ඨාන සූත්‍රේ කොතනකවත් ඒක නැහැ කියලා වහන්සේ වචනෙම කිව්වා කිව්වා මේ කිව්ව ඉස්ලාම් මතාවට මම මේ සතිපට්ඨානේ මොකද්ද කියලා තේරුම් ගත්තා ඊට ඉස්ලාම් පිටු මේ සතිපට්ඨානේ කියන්නේ දකින් දකින්දී අනිච්චං අනිච්චං දුක්ඛං දුක්ඛං අනත්තං අනත්තං කියලා කියන එක මම කිව්වා එහෙම කියලා වගතුවක් වෙනව නම් කමක් නැහැ මම මතක් කරන්නේ එන දේ දිහා බලාගෙන ඉන්නවා මිස ඒකට පොවන්න යන්නේ නැහැ මේක අනිත්‍යයි මේක දුකයි මේක අනාත්මයි කියලා. එයා උගන්වනකම් කරබනින් එක. ඒක නිසා එයා උ ප්‍රශ්න දිගේ අපිට ගොඩාක් සුද්ධ කරන යන්න පුළුවන් මූලික උපදේශ පන්ති ඇහිලා නැහැ තව. මෙහෙදි දෙන උපදේශ එකක්වත් ක්‍රියාත්මක කරලත් නැහැ තව. ඒක නිසා යන දවසේ කියලා නෝ ස්වාමීන් වහන්සේ දවස් 10ක් බහනා කර කමටහනක් දෙන්න බැරිද කියලා. ගොඩනෙක එහෙම අහනවා දැන් දවස් 10ක් නැස්ති වුණා කරුණාකර ස්වාමීන් වහන්සේ අන්දිසල කමටහන දෙන්න බැරිද කියලා. ඉතින් මම ඒ කිව්වට පස්සේ මම ඉතක රහලාකෝ මුගිය පාර ට්‍රිප් එක ගියා කියනවා ඒකෙදී ස්වාමීන් වහන්සේට වෙච්ච එකක් නෙවෙයි ඒක පරණ කතාවක්. සමහර උදේ ඉඳ හැන්දෑව ඉඳලා උදේ වෙනකන් රාමායනේ බලනවා. පහුවෙලා උදේ රාමායනේ බලලා ළඟින් ඉන්න මේ රාම සීතගේ කවුද? හෙට උදේට අහනවා මුළු රැහැම රාමායනේ බලලා රාම සීතගේ කවුද? ඒ තරම් රාමායනේ බලලා. ඉතින් ඒ නිසා අපි මොකකට හරි හිත යොමු කරුවොත් ඒ යොමු කරන එක නිසා අනික් සියල්ලම අපේ මැකිලා යනවා. ඒ නිසා යොමු කරපෙක පොඩ්ඩක් අයින් කරන්න. අපි ඒකයි මේ වගේ දැනකට ඇවිල්ලා සියල්ල වෙනස් කරලා හිත අලුත් කරන පටන් අරගන්නේ. ඒ නිසා මම කියනවා කරුණාකරලා මූලික උපදේශ පන්ති අහන්න. අපි මේ සාකච්ඡා කරපු ටිකත් එක්ක මේක නොවෙන්න මූලික උපදේශ පන්ති කොච්චර ප්‍රයත්න අරගෙන තියෙනවද කියලා. කොච්චර ආරක්ෂක දේවල් යොදලාද දීලා තියෙන නමුත් ඒක ඇහිලා නැහැ. එනිසා ආයසරයක් ඒ මනපටියට අහන්න අහලිවල ඒක උත්සාහ කරන්න මං කියන්නේ උත්සාහ කළ යුතුයි කියලා. අපි යෝජනාවක් කරනවා කරලා බලන්නේ කියලා. ඒක අපි වග කියනවා. එහෙම නැතුව මෙහි නැති ඒවා කෙරුවට වග කියන්න මාරු. ඒකෝ මේ අනික් කට්ටිය අහක යනවනේ. ඒ කට්ටියගේ සාකච්ඡාව වෙන වැත්තකට යනවනේ. ඒ නිසා අපි යන්නේ ඒ මූලික මෙහි දීලා තියෙන උපදේශ පන්ති සතිපට්ඨානෙ තමයි. ගෞණීය භාවනා ගුරු ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. ඊයේ ධර්ම දේශනාවේදී ඔබ වහන්සේ දේශනා කළ සක්මන් භාවනාවේදීත් පරයන්ක භාවනාවේදීත් පෙනෙන දැනෙන රූප අසති අමනසි ආකාරයට බැහැර කළ යුතුයි කියලා.
මෙම සක්ම මම සක්මන් භාවනාව කළත් සක්මන් භාවනාවේදී පෙනෙන්නේ මට බාහිර රූපයි. අභ්‍යන්තර රූප නොපෙනේ. නමුත් පරයන්ක භාවනාවේදී අභ්‍යන්තර රූප පෙනේ. ඒවා නොසලකා හරිමි. මූල කර්මස්ථානයේ සිත යොදවා සිටිමි. බාහිර ලෝකයේදීත් මේ ධර්මතාවයම කරන්නට පුළුවන්නේදයි අසමි. වර්ධියතුත් පෙන්වා දෙන මෙන් ගෞරවණීයලා සිටිමි. රූප පිළිබඳව දැන ගැනීමට උවමනායි. ඒක පිළිබඳව අයියේ ධර්මදේශනාදී දෙපැත්තම නාලිකා දෙකේ මතක් කරා. සර්වඥාන්සේ අපිට ආනිජ සප්පාය වගේ සූත්‍රවල මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා බලන්න කියන්නේ කාම වස්තු දිහත් නෙවෙයි කාම සංඥාව දිහත් නෙවෙයි රූප දිහත් නෙවෙයි රූප සංඥාවට යනකම් භවනා දිනුනාට පස්සේ ඒක නිකන් හිතෙන් හටගත්ත හුල්මනක් විතරයි ඒක මනෝ විකාරයක් විතරයි හිතලුවක් පමණයි ඉතින් ඒව සීමාවක් නැතුව යනව එනකොට තමයි තේරෙන පටන් ගන්නවා මේක නිකන් හීනයක් මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි ඒකමයි ඒ දකින්න දේවල් නාභිවදිතී නාභිනන්දිතී නාජ්ජෝස තිට්ඨති කියන විදිහට මේවා මග කියා ගන්න එපා. එහෙනම් දැන් ඊුව පිළිවෙන්ද අසත්‍යමනිස්කාරය යොදාන්න. මේ ගැන සත්‍යමත් වෙන්න උත්සාහ කරන්නත් එපා, නම් කරන්න යන්නත් එපා, මෙනෙහි කරන්නත් එපා. ඊුව අහස යන වලාකුළු වගේ අහසට මුකුත් වෙන්නේ නැහැ වලාකුළු ගියාට. එතින් ගියාට පස්සේ මේ හිතේ එන මේ මනෝවිකාර පිළිබඳව මෙනෙහි කරන්න ගිහිල්ලා හිත කරදර අරගෙන අපි මෙතෙක් කල විඳපු ඒ විශාල අසහන වලින් 80% විතරම කපලා දාන්න පුළුවන්. මේ ඔක්කොම ඒ වෙලාවට මතුවෙන හුදු මේ සබම්බබුළු විතරයි. ගොජයක් විතරයි. මම කල්පනා කරලා වගතුවක් වෙන්නේ නැහැ. මේවා එන්නේ නිකන් පාළුගේ වළම් බිඳින දේවල් කියලා අයින් කෙරුවොත් ඒක හොඳට සිද්ධ වුණාට පස්සේ විශාල ඉඩක් එනවා හිතේ. අපි මෙතෙක් කල කොච්චර දේවල් වලට අසහනශීලී කුතුහල දනවනේ අසමේ ආත්‍ත්‍යගත වීම උනාද මේ තේරුමක් නැති දේවල් වලට හීනක වෙච්ච දේවල් පිළිබඳ නඩු කියන්න හදනවා වගේ. පස්සේ ඒක තේරුණාට පස්සේ පේනවා මේ වෙනුවට අපි දැන් රූප සංඥා නෙමේ හැවක් වගේ විසිකිරුවේ අට මේ කොඳුයට පෙලක් නැති සාරයක් නැතික් විදියට. ඉතින් ඒ ක්‍රමයටම යෝනිසමනසකාර දිනුනට පේනවා මේ රූප පඩවියාපෝ තේජෝ වායෝ කියන මේ රූප අපි කොච්චර ඒගොල්ලකට සැලසුම් ඇදුවත් රූප කවදාකවත් අපිට මායින් කරන්නේ නැහැ. ඒ රූප අපිට මෙහා මම මේ ස්ත්‍රී ආත්මක ඉන්නේ මම පුරුෂ ආත්මක ඉන්නේ මම තරුණ ඇඟක ඉන්නේ රූප ඒ කාට මායින් කරන්නේ නැහැ. ඉතින් අපිට අපි ගැන තැකීමක් නොකරන මේ රූප පිළිබඳ මායින් කරලා සැලසුම් හදලා මරණ මොහොතදී 100%ක්ම තේරෙනකොට අපි මේ ඉනිමගක් බඳලා තියෙන්නේ අහසට නේද? මෙච්ච ලස්සන වැලි මාලිගාවක් හැදුවේ වැල්ලේ නේද ගසාගෙන ගියා නේද කියලා හිතනකොට මහ විශාල අපහසුකකටපත් වෙනවා. ඒ නිසා රූප සංඥාවකට මෙහෙමනම් ඔය ගන්න රූපවල තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ මගේ න්‍යායට වැඩ කරන්නේ. යාට වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒකට කියනවා ඍතු න්‍යාය කියලා. උතු න්‍යාය. ඉතින් ඒක දිහා බලනකොට පේනවා අපි මේ දකින්න දේවල් ඒක ආදීක ස්වාමීන් වහන්සේ නමක් ලස්සන විස්තර කරා තියෙන දේ පේනවා පේන දේ තියෙනවා කියන මතේ අපි ඉන්නේ මේ ඉස්සරහ තියෙන දේ පේනවා අපට පේන දේ තියෙනවායි කියලා. නමුත් එහෙම තියෙනවා කියෙදි බුදුරජාණන් වහන්සේ මේක ශූන්‍යයි කිව්වේ කොහමද? ඒක විද්‍යාඥයෙකුට තේරුම් ගන්න අවුරුදු 200කට වැඩි කාලයක් ගියා. විද්‍යාඥයෝ කෙරුවේ මේ පේන දේවල් මේවා ලෝහ මේවා අලෝව මේවා ද්‍රව මේවා ඝන මේවා වායු කියලා වෙන් කරගත්තා. වෙන් කළා ආවර්ත වගුවක දාගෙන අපි ඉස්කෝලේ යන කාලේ 230 ගණන්ක් තිබුණා මූලද්‍රව්‍ය. ඊට පස්සේ හිතුවා මේ හැම එකක්ම නයිසાર્ගික පෞද්ගලික ලක්ෂණ සහිතයි. ඒව තමයි මේ ලෝකය හැදෙනකොට මූලික ඒකක කියලා. මොහොත් ටික කාලයක් කරන්න කිව්වා නෑ මේ හැම එකකම න්‍යෂ්ටියක් සහ ප්‍රෝටෝන් න්‍යූට්‍රෝන් පොසිට්‍රෝන් ක්වක්ස් ගොඩක් තියෙනවා කියලා. ඒකට වඩා හිතුවා ඒක තමයි ඒකකේ කියලා. ඉස්සලම අණුගත ඊට පරමාණුගත ඊට පරමාණුවේ අණු කොටස් අරගත්ත කඩන ගියාට පස්සේ බලනකොට තේරුණා හැම මූලද්‍රව්‍යකම තියෙන එකම ප්‍රෝටෝන එකම ඉලෙක්ට්‍රෝන ඉලක්කම විතරයි වෙනස් වෙලා තියෙන්නේ. එතකොට බැරි වුණා කොටුවකට කොටු කරන්න මූලද්‍රව්‍ය. ඒ වගේ හිතුවාන් කිරණ වීසි වෙනවා කිරණ උකහා ගන්නවා වෙන දේවල් බවට පත් වෙනවා. ඊට පස්සේ මූලද්‍රව්‍ය වර්ණගා ගන්න අමාරු වුණා.
ක්වොන්ටම් ෆිසික්ස් ආවට පස්සේ කිව්වා මේ ශක්ති තියෙන්නේ ඒවා පිඩු වුණාට පස්සේ සුලි වාගේ දියසුලි වාගේ ඒවා తాවකාලිකව එකට පිඩු වෙලා ඉන්නවා ආයෙ විසිරෙනවා මේ මැත් එක වෙලාවට පොදි වෙනවා ඒක වෙලාවට විසිරෙනවා පොදි වෙච්ච වෙලාවට ක්වොන්ටම් කියනවා විසිරෙච්ච වෙලාවට ශක්ති කියනවා දෙතමනේ වැඩි වුණාට පස්සේ මේ මැස්සෙ එකතු වෙනවා පායනකොට මේ මැස්ස විසිරෙනවා එදි මේ මැස්සට තියෙන විසිරිච්ච ගතියද එකතු වෙච්ච ගතියද කියලා කාටවත් කියන්න බෑ ඊට පස්සේ අපි ගොත් මේ මැස්සෙ පොදිය මෙච්චර බරයි මෙච්චර උසයි මෙච්චර දිගයි කියලා අපිට කියတဲ့ වැස්ස වෙලාවට පායන වෙලාවට මේ මැස්ස ඔක්කොම ගිහිල්ලා දැන් වදේ වදයක් වෙනවා මනින්න ගෙමිණියට ඊට පස්සේ තමයි තේරෙන්න පටන් අරගත්තේ මේ දේවල් පිඩු වුණාට පස්සේ මනින්න පුළුවන්නේ ශක්ති බලපත් වුණාට පස්සේ මනින්න බෑ ගුරුත්වාකර්ෂණයක් නැහැ හැඩයක් නැහැ තලයක් නැහැ ඒක ශක්ති නෝ ශක්ති රූප ගන්න වැටෙන්නේ නැහැ රූප ගන්න වැටිච්ච ශක්ති ප්‍රමාණය මුළු ලෝක අවකාශයෙන් 104ට වැඩිය අඩුයි ඒ නිසාම අපිට පේන ප්‍රමාණයට වැඩිය නොපෙනෙන 196ක් තියෙනවා ඒක ගැන අපේ ගොදුරු ඉඳුරන්න ගොදුරු වෙන්නේ නැහැ ඒ නිසා මේ පේන 104 අල්ලන තමයි මේ ඊර්ෂ්‍යා ක්‍රෝධ මානකම් කරන්නේ රූප සංඥා විතරක් නෙමෙයි මේ කියන රූපත් එච්චරයි. දැන් එන්නේ 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 104ක් නැහැ කියලා කියනවා 102යි කියලා කියනවා. ඒක නිසා මේ ප්‍රශ්නේ අහන විදිහට ටික කාලයක් ගියාට පස්සේ නෝ රූප සංඥා ඔහොමනම් රූපත් ඔච්චරම තමයි. ඊට පස්සේ උංගක් බහවුනාට පස්සේ නෝ අපිට හීනෙන් පේන කාම සංඥා නිසා අපිට කාමයේ විශ්සෙනවා. මේ ලෝකේ අටවලා තියෙන වෙලෙන් දැන්නීම නිසා අපිට කාමයේ විශ්සෙනවා සංඥා විතරයි. එනිසා මේ මුළු ලෝකෙම වෙලඳන් කරන්නේ කාම සංඥා විතරයි. ඒකට පහඳින අපිට තමයි ගොළවෙල්ලෝ කියලා කියන්නේ. ගෙවලුයෝ කියලා කියන්නේ. මේ තරම්ම දන්නේ නැහැ මේ මිනිස්සු සල්ලි හම්බ කරන්නේ මේ කාම සංඥාවේ. ඉතින් මේකෙන් පොඩ්ඩක් ඈත් වෙලා මේ තුක උපෝගීත්තට අහුවෙන්නේ නැතුව මේ පාරිභෝගිකත්තට අහුවෙන්නේ නැතුව ප්‍රයෝජන සලකලා වැඩ කරපු අත්තම්මල මුත්තම්මල අපේ කොච්චර දක්ෂද? එක්කෙනෙක්වත් ගියේ නැහැ රූප සුන්දරී තරඟ වලට. එකෙනෙක්වත් ගියේ නැ අංගපසංග පෙන්නන්න. බොහොම සාර්ථක ජීවිත ගත කරා. මේ විදිහට රූප සංඥා රූප කාම සංඥා කාම දිගට 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 ගියාට පස්සේ කඩාගන්නේ රූප සංඥාවෙන් තමයි. නමුත් අන්තිමට යච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියන න්‍යාය අනුව ලෝකේ දිහාවට ඒක පැතිරෙනවා සක්‍රීය ජීවිතයක් ගත කරන කෙනා. ඒ නිසා සක්මණේදී අපි අද්දක වාගෙන හිටියට සක්මණේදී පේනවා පේන රූප තියෙනවා තියෙන රූප පේනවා කියන සන්දර්භය තමයි තියෙන්නේ. නමුත් ඒ රූප ඔක්කොම ජීදී වම දකුණ දිහා බලලා හිටියොත් රූප වලින් අපිට කෙලෙස් ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒ නිසා කෙලෙස් ඇති වෙන්නේ අපි ඒක ඉල්ලගත්තොත් අල්ලගත්තොත් ඒකට මනසේ කාර්යය දුවොත් තමයි. අර ඒ විදිහට දිගට දිගට මේකට යන්න පටන් ගත්තා මේ භාවනා වැඩමුළුවකදී අපි ඉස්සෙල්ලාම පුළුවන් නම් පෙන්ලා දෙන්න හදන්නේ මුදුවට හිත අරමුණක තැම්පත් කරලා රූප සංඥාව කියන්නේ බොරුවක් මායාවක් මිරිඟුවක් මාර්ගපාසයක් ඇස්බැඳුමක් ඉන්සයිව ඒක කරන්නේ ඔබේ භාවනාව කඩන්න ඉන්සයිව ගණන් නොගෙන හිටපා අපි අභිනන්දනය කරන්න එපා මම මාගේ කියා ගන්න එපා එතකොට අරමුණත් එක්ක ඉන්න පුළුවන් වෙලා යන අන්තර්බනුට ඉන්න හදන අරමුණත් ওই විදිහම තමයි ඔන්නේ විදිහට දිගට 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 මේක යනවා ඒක ඔක්කොම ආජීවයට වැටෙනවා තමන්ගේ සම්මා ආජීවයට වැටෙන අපි මෙතෙන්දී ආජීවය හදන්න යන්නේ නැහැ. අපි මේක පෙන්ලා දීලාප කියනවා. ඕගොල්ලෝ ගෙදරවල වලට ගිහලා ඕගොල්ලන්ගේ ආජීවය හදාගන්න මේ ධර්මතාවයට ගැළපෙන විදියට. එහෙම නැත්නම් මේක වැල් ගැඩවිල්ලෙක් උඩට ඇදලා කාන්තාරයකට ඇදලා දැම්මා වගේ මැරලා යනවා. ආජීවය සකස් කරගන්න නැතුව මෙහෙම නේ ඔළුවෙන් හිටගෙන භාවනා කරත් ඇති වැඩක් නැහැ. ඒ ආජීවය හදාගන්න නැත්නම් ඒ කියන්නේ ඒ තරම්ම තණ්හාව සහ විද්‍යාව තියෙනවා. ඒ නිසා මෙහෙන් ඉගෙන ගන්න දේ ටික 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 ජීවන රටාවට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව දෙයට යොදන මිනිහට සත්පුරුෂයයි කියලා කියනවා. නියම ආගම ලැබි මිනිසයයි කියලා. අනික් කෙනා නිකන් ෆැෂන් එකට භාවනා කරනවා. අනික් කටිය භාවනා කරන නිසා භාවනා කරන මිසක ගුණ විශේෂයක් ලබන්නේ නැහැ. ඒ නිසා මේ අහලා තියෙන ඒ නාලිකා දෙක දිගේම ඊයේ ධර්ම දේශනාවදී මතක් කරා නැවතත් හොඳයි කියලා හිතන එක අහන්න අහනකොට මේක පිළිබඳ තියෙන තක දුර වේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගුරු දේවෝත්තමයන් වහන්ස අවසරයි. මාගේ මුල් කර්මස්ථානයේ ආනාපානය නමුත් මාහට වැඩියෙන් ද්වේෂය මතුවන බැවින් මම මෛත්‍රියත් වරින් වර වැඩිවීමට පුරුදු වුණා. මෛත්‍රී සමාධිය තුළ ආනාපානය හොඳින් ප්‍රකට වෙන අතර සිත පිට යාමක් ඉතා අඩුය. කායික වේදනා හා ආතති ගති මතුවන්නේම නැත.
නමුත් ඔබවහන්සේ පෙන්වා දෙන ආකාරයට භාවනා කිරීම මාගේ වැඩි කැමැත්ත බැවින් ඒ අයුරින් භාවනා කිරීමේදී කායික වේදනා හා ද්වේෂය මතුවීම නිසා ආතති ගති තදින් මතුවේ. මේ ද්වේෂයේ දේශ බලා සිටින විට එය මතුවී වරණත් ත්‍රිසක්මනේදී මාහට නොදැනීම නැවත පැමිණ වදදේ. විවේකීව ඒ දේශ බලා හිඳීමේදී නැති වී යයි. මේ ආකාර හේතුවෙන් සක්මනේදී සිතන්පත් වන තුරුම පරයන්කයට යා නොහැකි අතර පරයන්කයට ගියොත් එහි හිඳීම අසීරුය. සක්මනද පැමන ඉක්මවා ඇතැම් විට සිදු කළ යුතුය. මුලින් සඳහන් කළ ආකාරයට මෛත්‍රී චිත්තය තුළ ආනාපානයේ දෙස බලා හිඳීමේදී සමතය නොව විදර්ශනාවම වැඩෙන බව තේරේ. මේ ආකාර දෙකම මාහට වැටෙන අතර මුල් ආකාරයේ ඇති අවාසියක් ඇත්නම් පහදා දෙන්න. ඔබවහන්සේ පෙන්වා දෙන අයුරින් පුහුණු කිරීමේදී ආධිනව ද්වේෂය මතුවන අතර ඇතැම් දිනවල යොසාගෙන යොසාගත නොහැකිව ඇඬුව විට එය පහවයයි. මේ தત્ත්වය මතුවන්නේ මා මුලින්ම භාවනාවට යොමු වූයේ කාලයක් තිස්සේ මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීමෙන් නිසාද යන්න සැකසිතේ. මෛත්‍රී නිසා සියුම් රාගය ඇතිවන බැවින් ආනාපානය තුල හා සක්මන තුලදී අධික ද්වේෂය මතුවනවාද යන්න සිතේ. ගුරු දේවෝත්තමයන් වහන්සේ මේ தત્ත්වය පහදා දෙන්න. තෙරුවන් සරණයි. නිවනින් සැනසේවා. අපි පුද්ගල ભેදයට යන තුව ගත්තොත් කෙලස් කැපෙන්නේ කෙලස් මතුවලා තියෙන වෙලාවේ විතරයි. අපිට කෙලස් කැපෙන්නේ නැතුව මෛත්‍රීටිස් දාලා තැම්පත් වෙලා ඉන්න පුළුවන්. ඉතින් අසහන වෙලාවල් අපි ඒකත් ප්‍රතිකර්මයක් විදිහට කරනවා. නමුත් කෙලස් කැපෙන්නේ ඒකත් ඒ කෙලින්ම මූණට මූණ දිලා ඉන්න වෙලාව විතරයි. ඒ නිසා ඒක වෙච්ච ගමන් අපි උක්දණ්ඩක් මිරිකුවා දැම්මා වගේ, දීරෙද්දක් කල්ලා මිරිකුවා වගේ හරි වෙහසක් එනවා. නමුත් ඊට පස්සේ ඉතින් විලංගුවක් වෙලා යනකම් අපිට විවේක ගන්න වෙනවා. ආයෙ නැවත සරණට යන්න. ඉතින් අනේ විවේක ගන්න වෙලාවට මෛත්‍රිය හොඳයි, අසුභය හොඳයි, මරණානුසතිය හොඳයි, බුද්ධානුසතිය හොඳයි. ඒක නිකන් හටියට මහන්සිලා ගිලම්පසක් බොන වෙලාවක් වගේ ශරීරයට ආයේ බැටරිය charge කරගන්න වෙලාව. නමුත් කෙලස් කැපෙන්නේ නම් කැට් කෙලින්ම Taman දන්න වෙලාවේදී මට දරා ගන්න බැරි වේදනාවක් මේ තියෙන්නේ. මට තරම් නොවන රාගයක් මේ තියෙන්නේ. මට ගහන්න මරන තරමට ද්වේෂක් තියෙන කියලා ඒකත් එක්ක ඉන්න වෙලාවේදී තමයි කෙලස් කැපෙන්නේ. ජීෙන්ස අපි භාවනා හරි ගියයි කියලා හැම වෙලාවකම වැරදිලා තියෙන්නේ. බාහන වැරදුනයි කියන හැම වෙලාවකම සෑහෙන සටනක් දීලා තියෙනවා. ඉතින් නමුත් අපි කවදාකවත් ලකුණු දෙන්නේ වැරදි ක්‍රමයකට. අපි බාහන ආහාර කියලා හිතන්නේ බොවම නැතුව සාන්ත දාන්තෝ මේ ඉන්න පුළුවන් එක. ඒක විවිශ්‍රාමයක් විතරයි. අර දැඩි බල සටනේදී අපි ගිමනක් ඉල්ලන වෙලාවේ ඒක. කෙලස් කැපීමක් ඕනේ නම් මේ ජීවිතේ මැස්පනා පිට කෙලින්ම ලේපිට රහතන තියෙයි. ඌ එක්ක ඉස්සර වෙනවා මං එක්ක ඉස්සර වෙනවා. කිසිම නැ බංකරක කිසිම නැ හැවනක් කිසිම නැ වතුරු බොණ්ඩ විවේකයක් කෙලිම කෙලස් එක්ක මතක තියාන්න කෙලස් මතු වෙනවයි කියලා කියන්නේ විරේචනයක් කැතසිස් ඒක ඉවර වෙනවා අපි හිතනවා මේක ඉවරයක් නැති කෙලෙසක් එන්නේ කියලා නෑ මතු වෙන හැම වෙලාවෙම කෙලස් ගෙවෙනවා ඊටිපන්දම්පත් වෙලා තියෙන හැම වෙලාවෙම මතක තියාගන්න ඊටිපන්දම ගෙවෙනවා ඊටිපන්දම් පත්තු කළ නැති වෙලාවෙ ඊටිපන්දම් ගන්න ගණන් කරාට ඒව ඊටිපන්දම් නෙවෙයි ඒ වෙනිකම් පත්තු කරපු නැති ඊටිපන්දා. ඊටිපන්දම් පත්තුලා නම් ගෙවෙන. පිහියක් හරියට මුවාත තියෙනවා නම් ගාලා තියෙනවනේ ගානවා කියන්නේ ගෙවෙනවා. ඒ නිසා තමයි නිතර කෙලස් එනවනම් එහෙනම් සීතේ උදුව ගෙට වැඩියා කියලා හිතාගන්න වැඩේ යනවා. හැබැයි අපිට හිතෙන්නේ හැම පැත්තෙම වෙහෙසයි, දැවිලි, පිහියක් ගානවා වගේ ගෑවිලි. නමුත් මේක තමයි කෙලස් කපනවා කියන්නේ. ඒයින් මේක පිළිබඳව අර්ථකථනයක් භාවනා කියන වචනෙත් එක්ක සංසන්දන වෙලා නැහැ. මොකද අපි භාවනා කියන්නේ සමතෙට. බුදුරජාණන් වහන්සේ කියන සුවිශේෂත්වය තමයි මේ කෙලෙස් වලට අභීතව මූණ දෙන්න ආයුධ සන්නද්ධව ගිහිලා වරින් වර පසුබානවා. පසුබාල හැබැයි පසුබාන්නේ සදාකාලික පසුබාන්නේ ආයෙත් ගිහිලා මේ කෙලෙස් එක්ක ඉන්න. ඒ නිසා ඔය කෙලෙස් ඉදිරිපත් වෙලා ඒගොල්ල වැඩ කරන හැම වෙලාවෙම කෙලෙස් වල ගෙවා දැමීමක් සිද්ධ වෙනවා. තමල්ලට අපි ඇත්තටම කෙලස් වලට යට වෙලා නැති නැස්ති මේ වෙලාවල එනවා. නමුත් භාවනාවේදී හරියන හැම වෙලාවකම හරියටම මූණ දීලා හරියටම ඒකත් එක්ක උරුට්ටු වෙලා ඔට්ටු වෙලාම තමයි කෙලස් කැපෙන්නේ. කවදාකවත් හිතන්න එපා මෛත්‍රී බුදුහාමුදුරුව දැකලා මෛත්‍රී බුදුහාමුදුරුව දේශනා කරන ධර්ම දේශනා කාලේ එකම ධර්ම මණ්ඩපේ සාදු දිනට නිවන් යයි කියලා. එහෙම උගුරු රහ බෙහෙත් පන්න පුළුවන් ගතියක් මේක ඇත්තේ නැහැ. ඒදී වෙනවනම් තේරෙයි. ඒ වෙලාව මේක නිසා හොඳට අහිය හති තියෙන වෙලාවේ හොඳට සති සමාධියේ තියෙන වෙලාවේ කෙලෙස් වලට අන්ධහර පාලා කියන වරෙන් යකෝ දැන් වරේ බඩුමයිත් එක්ක තියෙන වෙලාවේ කියලා අඬ ගහලා ඇද්ද ලෙද ගහන්න ඕනේ ඇද්ද ගහන්න ඕනේ
ඒකේ බුරුම් පන්නේසාන්ස කියන්නේ 13 වෙනි 14 වෙනි වටේට යනකොට බොක්සිං වල ප්‍රතිමල්ලව හෙම්බත් වෙච්ච වෙලාවේ වට කරලා ගහන්න ඕන කවුට් එකක්ම 10ට ගන්න එකක් නැගිටින්න බැරි වෙන්නේ. එහෙම නැතුව දිනන්න බෑ. මං වෙනුවෙන් වටේ ඉන්න කට්ටිය ගහන්නේ නැහැ. ඒගොල්ලෝ අප්පුඩි විතරයි ගහන්නේ. මට වදිනකොටත් තුන් අප්පුඩි ගහන හැබැයි. මම ගහන්න ඕනේ ඌට. ඌත් ඉන්නේ මං වගේම වට 13 සෙල්ලම් කරලා මමත් ඉන්නේ වට 13 සෙල්ලම් කරලා. හෙම්බත් කරගත් වෙලාවේ නොකවුට් ෂොට් එකක් දෙන එකයි තියෙන්නේ. එනිසා මේ කෘත්‍ය විතරක් කොන්තරත් ක්‍රමයට කරන්නත් බෑ. මොන වෙන මොන බින කෙරුවත් මේක වෙන්නේ නැහැ. කොච්චර දන් දුන්නත් කොච්චර සිල් රැක්කත් කොච්චර සමාධිය තිබුණත් මේ කෙලෙස් එක මූණට මූණ දාලා මේ යන සටන නොවින තාක්කල් මේ ඒක සැර වැඩි ඇති වචනේ කාලේ නාස්ති වීමක් තමයි වෙන්නේ. ඒක නිසා මේ ප්‍රශ්නේ මුල් වාච 3 4ක්ම වාක්‍ය ලියවිලා තියෙනවා. ඒ කෙලෙස් ඇවිල්ලා වැඩ කරන වෙලාවක් පිළිබඳව මේක සම්පූර්ණ පෞරුෂත්වේ මේක තමයි තේද සාසනේ මේක තමයි ප්‍රතිපදාව කියලා කියන්නේ මේක තමයි කෙලස් කපනවා කියන්නේ. ඒක නිකන් කතර කුපිය කතර මුවාත් කිවි යමුවාත් කියන ගලට කතර අල්ලපු වෙලා ගිනි පුපුරු විශ්ේන්නේ එතකොටයි කතර ගෑවෙන්නේ. එහෙම නැතු අරක කරකවරපයින්දදී කතර වෙන තරඟ තිබ්බට ගෑවෙන්නේ නැහැ. ගෑවෙනවා නම් ගිනි පුපුරු විශ්ේනවා. ඒක ආයේ කාටක්වත් වළක්වන්න බෑ. ඉතින් ඒක නිසා මූණ දෙන්න මුගුරට වඩා බේත් බොන්න යන්න එපා. හැම වෙලාවෙම කරන්නත් බෑ. පුළු පුළුවන් වෙලාවෙ ඒ කෙලස් එන වෙලාවේදී අපි ඉස්සර සාකච්ඡා කරලා අර හොඳටම ඇඟ රිදෙනවනම් හොඳටම කෙලස් කැපෙන වෙලාව. ගන්නව බෑ. හිත පිට ගන්නව බෑ. ඒ වගේම හොඳටම නිින්දාවක් ලැබෙනවා. හොඳට මූණ දෙන්න. එහෙම නැත්නම් හොඳටම රාගයක් ඇවිස්සලා. ඒ දෙමලින් කියනවා කාමම් තලකරවන්ද ආඩද කියලා. කාමේ ඔළුවට ගහලා නටනවා. හොඳටම තේරෙනවා. දෙවට බලන්න මේක දිහා කෙලේශයක් නෙවෙයි මේක දිහා බලන ඉන්නකමයි සතිය කියන්නේ මේක වුණාම මම කොච්චර නරුමෙක් වෙනවද මම කොච්චර ගෙවලෙක් වෙනවද කම කොච්චර සේවලෙක් වෙනවද නෝක දිහා බලන්න පුළුවන් එතන අපි හිතුවේ නැතුනට බුදුහාමුදුරුවෝ ඉන්නවා එතන ධර්මයේ තියෙනවා ඉතින් ඒකයි අපි මේ පුරුදු කරන්නේ එයිසම මේක මේ සාමාන්‍ය විග්‍රහයක් විශ්රයක් කියලා ගන්න පුළුවන් මෛත්‍රී භාවනා හරහා ගියට දෝෂයක් නැහැ ඊට පස්සේ ආනාපාන ගියාට දෝෂෙකුත් නැහැ නමුත් මතක තියාගන්න චන්දුක සංහිතං දෝෂූප සංහිතං මෝහූප සංහිතං දැක දැක පිනිපිනි කැපෙන්න එතකොටයි කෙලස් කැපෙන්නේ ඒක සඳහා ආයුධ ලෑස්ති කරන්න මෛත්‍රිය තියාගන්න ආනාපාන තියාගන්න අනිත් ගුණ ධර්ම තියාගන්න නමුත් අවශ්‍ය වෙලාවට මේ බෝලේ එන විදියට බැට් එක අල්ලන්න හැටි ඉගෙන ගන්න එක තමයි තමා විශ්ීම පුරුදු කළ යුත්තේ ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්කේ හිඳ ආනාපාන සතිය වඩන විට යම් යම් අවස්ථාවලදී සිත සංසුන් වී වැඩි කාලයක් විනාඩි 5ක් පමණ ආනාපාන සතියෙම සිත යදා සිටන විට සිත යම්කිසි ආලෝකමත් තත්වයකට පත්වේ. මෙය සිතවිලි රහිත අවස්ථාවකි. ආනාපානයේද සිත නැති ආලෝකයේ සිත ඇත. ශබ්ද ඇසේ. එහෙත් සිත එම අවකාශයේ රඳවා ගත හැක. මේ නැතිවනුවේ නැවතත් සිතුවිලි හෝ වේදනාවක් ගැන සිත යොමු වීමෙනි. මෙවැනි අවස්ථාවකදී කළ යුත්තේ නැවත ආනාපාන සතියට හිත ගෙන ඒමද? මෙම අවස්ථාව පහදා දෙන මෙන්න ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඒක ඇත්තටම අවස්ථා දෙක තුනකදී සර්වචනාංශයේ දේශනා කළා තියෙනවා. පොට්ටපාද සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. ආනන්ද සප්පාය සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මේ බිකුණු පස්සේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා සතිපට්ඨානේ වඩනකොට වෙලාවක හොඳට හිත මීමැසි පොදි එකතුනා වගේ පොදි වෙලා ඒකෝදි භාවයටපත් වෙලා සමාධිගත වෙනවා. සමහරට මීමැසි පොදි ඇවිස්සුනා වගේ පුවක්කිත්ත ගලේ ගැහුවා වගේ නන්නත්තර වෙලා සීසීකට වෙනවා. ඉතින් ඒ සීසීකට වීමත් සතිපට්ඨානෙම අංශයක්. එකතු වෙන එක සතිපට්ඨානෙම අංශයක්. එකතු වීම අපි කියන සමාධි නිමිත්ත වඩන වෙලාව සීසි කඩ වෙච්චාම වීර්ය වැඩි වීම නිසා හෝ උත්තච්ච වැඩි වීම නිසා වෙන්නේ මේ දෙක වෙච්චාම සීසි කඩ වෙච්චාම ඒකට සමාධි නිමිත්තක් දාලා ආපහු පොඩ්ඩක් තැම්පත් කරන්න කියන්නේ බත්තලිය උතුරලා ගොජ දාගෙන ඉන්නවනම් ගින්දර අදින්න අවශ්‍ය නම් ඇලෝත්‍රියක් දාන්න ඊට පස්සේ අනිකන බත ඔහි සීතල වෙලා තියෙනවා හිත ලිපිනිවිලා නම් ගිනි පිඹින්නේ දර දාන්න රත් කරන්න ඒකෝර තමයි බත තැම්බෙන්නේ ආන විදිහට මේ දෙක අවස්ථානුකූලව කරන්න ඉගෙන ගන්න වෙන්නේ උසස් යෝගාවචරයක්. ආධුනිකයන් මොනවක්වත් කරන්න වෙන්නේ ආධුනික අඩුගාණිකමේ අරමුණ කිට්ටු කර ගන්නවත් බැරුව දඟලනවා. ඒක යාගේ වගකීම.
එයාගේ මේ අභියෝගේ. ගියාට පස්සේ තේිනවා වරක හොඳටම සමාධි වෙනවා, වරක හොඳටම ඇවිස්සෙනවා මේ හැදෙන හිතක හැටි. නිතරම සමාධිමත් වෙලා තියෙනවා නම් ඒක කෙලස් කැපෙන්නේ නැහැ, නිකන් ෆ්‍රිජ් එකකට දාලා නැත්නම් ඩී ෆ්‍රීසර් එකකට දාලා එළවලු ටිකක් තිබ්බා වගේ. එළවලු කන්න බෑ. ඒක ලොක් කරලා ෆ්‍රිජ් එකේ තියෙතයි. නැත්නම් එළවලු එලියට ගත්ත ගමන් කුණු වෙන්න පටන් ගන්නවා. ඒ වගේ ඇවිස්සිච්ච ගමන් මේක අහලා තියෙනවා. උඹ නැවතත් ආනාපානට යන දෙකේ හේමම සරුවචන්ද සඳහන් කරලා තියෙනවා. උඹට යම් සමාධි නිමිත්තකින් සමාධි වුණාද ඒ නිමිත්ත බලපන් දැන්. ඒකට ඇවිස්සෙන්නේ සද්දකින්. වේදනාවකින්. නමුත් ඇවිස්සනත් එක්කම ආනාපාන එනවා. අපි ආනාපාන ගන්නවා හැරමිකයක් වගේ. එහෙම නැත්නම් අත්තලක් වගේ. හැරගත්තට පස්සේ ආයෙත් tempත් වෙනවා. ආයෙ ඇවිස්සෙනවා. ආයෙත් tempත් වෙනවා. මෙන්න මේ විදිහට තමයි මේ සම්බර භාවයක් ඇතුව වරින් වර කෙලස් කැපීමක් සිදු වෙන්නේ. ඒක නිසා යෝගාවචරය ඒක මේ දන්නවනම් සුතම ඥාණයෙන් අහලා එයා හරියනවා කියන්න යන්නෙත් නෑ, භාවනා වරදිනවා කියන්න යන්නෙත් නෑ. එයා දන්නවා අපි හරියනවා වරදිනවා කිව්වට කෙලස් කැපිල්ල වෙනමම කතාවක්. ඒකට අනුග්‍රහ කරන්න නම් මේ දෙකටම සමහිතින් තැම්පත් වීමටත් ඇවිස්සීමටත් සමහිතින් බලන්න හිටියොත් විතරයි අනවරත කෙලස් කැපීමක් සිද්ධ වෙන්නේ. ගෞණ ස්වාමීන් වහන්ස, විවිධ මානසික හා කායික අපහසුකම් මැද්දේ භාවනාව සිදු කරගෙන ගියත් භාවනාවෙන් මිදී එම ඉරියව් වෙනස් කළ විට භාවනාව සිදු කළා මදියයි හැඟේ. මෙයත් අනවශ්‍ය දෙයක් බවත් මෙය භාවනාවට ඇති දැඩි ආශාව බවත් දනිමි. මේද අතහැරීම අවශ්‍ය බවද හැඟේ. කාර්ණික කරුණු පහදා දෙන්න. තෙරුවන් සරණයි. අතාරින්නත් එපා. ඉතින් මේක පාවිච්චි කරන්න මේකට කියනවා අපි උද්‍යෝගය කියලා. ඒකක් ටිකක් තියෙන්න ඕනේ. ඒක ඕනට වැඩිය ගියොත් තමයි අසහනෙට හේතු වෙන්නේ. ඒ නිසා අපි නිතරම බලන්න ඕනේ මේ අපිට හැමදාම මේ විවේකී ලැබෙන්නේ නැහැ. ලැබිච්ච වෙලාව අපි ඒ කටයුතු ටික කෙරෙන්න ඕනේ. ඒක ගොඩ ගොවිතැන් කරන ගොවියෙක් වැස්ස වහින වෙලාවේ සීගන් සීගන් කියලා තමන්ගේ කුඹරහ ගත්තේ නැත්නම් මට ඕන වෙලාවට වස්සන්න බෑ. ඒ නිසා ඒ වෙලාවේ වැඩ ටික කරගන්න ඕනේ. කලදුටු කල බලහීගම වැඩ ටික කරගන්න ඕනේ. මත ඒක වැඩි වෙලා ඒකම අසහනෙකට යනවනම් එහෙනම් ඉතින් බේතෙන් හදාගත්ත ලෙඩක්. ඒ දෙක සම්බර කරන්න ඕන නිසා 100%ක් වැඩි නෑ. ඒක හොඳ වෙලාවක්. නැත්නම් ඒක හරියට මාත්‍රාව දැනගෙන නිතරම අවදි මනසක් ඇති කරගන්න නැත්නම් එලඹ සිටි මනසක් ඇති කරගන්න මේක මාත්‍රාවට යොදලා පාවිච්චි කරන එක තමයි කියන්නේ. ගෞණීය ස්වාමින් වහන්සේ, සක්මනේදී ආයාසයකින් තොරව පිටක වේගය වැඩි වන අතර පිටක වේගය අඩුවේ. සිතුවිලි සහ සැලසුම් යම් පිටක සිතර ආවද ඒවා හඳුනාගත් පසු ඒ නැති වී යයි. ඒ සෑම විටම පාදයේ අවධානයේද පවතී. සමහර විට විසිවී යන ගතියක්ද පවතී. පරයන්කේ ඊයේ දින සිත මූලික ආශ්වාස ප්‍රශ්වාසයට ගැනීම ඉතා අපහසුය. කයෙහි හෝ සිත අරමුණටගත් පසු විගසකින් හිස් පොදුරට යකඩ ඇණයක් වැදුනා වැනි තද වේදනාවක් ඇති වී නැති වී ගියේය. ඉන්පසු සිත සංසුන් විය. නැවත ආශ්වාස ප්‍රශ්වාසය දැනෙන්නට විය. ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව ලැබේවා. සාදු කියලා පියනයි ගාවසර්. ගත්තර ස්වාමින් වහන්ස, රාග ద్వේෂ මොහ ධර්මයේ නිතර සාකච්ඡා වන අවස්ථා තුනකි. රාගය හා ద్వේෂය අවබෝධ කර ගැනීමට පහසුය. මොහය එම අවස්ථාව ඇතිවන හේතු එහි යථා තත්වය හා විපාක පහදා දුන මැනවි. තිරුවන් සරණයි. මොහය අවබෝධ කරන්න හරිය ලේසි කන්නඩියක් ඉදරාට යන්න. ගියම ඩග් ගාලා පේනවා ගෙඩිය පිටින්ම. ඕකට තමයි මොහය කියන්නේ. ඔය බේන එක සම්පූර්ණ gediy pitima mohe. ඉච්චර අමාරු නෑ. හොඳ කන්නාඩි හොඳට පිහලා තියෙනවනම් ඉස්සරහට ගිය ගම පේන ඔන්න මෝඩකම කියන්නේ මේකට. මෝහේ කියන්නේ මේක. අවිද්‍යාව කියන්නේ මේක. ඒකයි කියන්නේ කන්නාඩි ඉස්සරහට යන්නත් එපා, හැද්ද කරින්නත් එපා. එතකොට ඥානි. හැද්දක වහන කරවන මම දැන් මෙතන කිව්වාම ඔන්න ඥානි. මෝඩකම බලන්න ඕන කන්නාඩි ඉස්සරහට යන එකයි තියෙන්නේ. ඒසා කරුණා කළ පැහැන් නැතු ආනාපානි කරන්න. එතකොට ඔබ පෙනේ. ගරු ස්වාමින් වහන්සේ අවසරයි. පෙර දින රාත්‍රියේදී පරයන්ක භාවනාවේදී ආනාපාන භාවනාව කිරීමේදී හුස්ම රැල්ල පිට වෙන විට උණුසුමද ඇතුල් වන විට සිසිල්වද දැනුනි. නාසයේ මැද අග වදින බවද දැනුනි. ටික වේලාවකදී වරණ ඇතුලේ සම් ප්‍රතිශාවක් වළඳී යති අයුරු නාසයේ අග තෙත් ගතියක්ද දැනුනි. පසුදින අලියම් කාලයේ පරයන්ක භාවනාවේදී වේගයෙන් හුස්ම රැල්ල පිටවන අයුරු දැනුනි. ඉන්පසු ටික වේලාවකදී හුස්ම රැල්ල නොදැනී ගියේය. සමාධියකින් සිටියායයි හැඟේ.
නැවතත් ටික වේලාවකදී පෙර පරිදි හුස්ම රැල්ල නාසය අග වදින බව දැනුනි. කන් දෙක අගුල් වැටෙන බවද දැනුනි. දෙවන කන්න ධර්මදේශනාවලට දැස පියා සවන් දෙන විට හිස දෙපැත්තේ තදවීමක් දැනේ. එනමුත් නොසැලී සවන් දීම හැකි. කොමෙ පළවෙනි වතාවට වෙනකොට ලකූ දේවල් නමුත් ඉස්සරහට මේක සාමාන්‍ය දෙයක් වඩටපත් වෙලා කරගෙන යන වැඩේ දිගින් දිගට අරමුණකට ආපాతගත වෙන්න මේක වාසියට හරවගන්න මේ අත්දැකීම් බහුලීගත වීම සඳහා කටයුතු කරන්න කියන එකයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අපාතර අප නොදැන මගපල ලාභින් සිටිය හැකිය. එහෙනම් අම්මේ පරිසංගලෙන්ද වරහන් ඇතුලේ සිටි. එවැනි අය කෙරෙහි එවැනි අය බව නොදැන ද්වේෂ ඇති කර ගැනීම හෝ වැඩ පැවරීම ආදී සිදු කළ විට එම පවරණ අයට පාපයක් හෝ අපට මගපල ලැබීමට බාධාවක් වේද? තෙරුවන් සරණයි. ඔය ඉන්දා මේ වයර් දිනනනම් අත ගෑවොත් එම කරන්ට් වගේ. ඒ නිසා වයර් නැත්තැනකට ගිහිල්ලා ඉන්න එකයි තියෙන්නේ. හරි භයානකයි බැරි වෙලා හරි ඔය ඔක්කොමත් හරි බැරි වෙලා හරි මගපල තියෙන කෙනෙක් ආවොත් ඉවරයි ඔක්කොම ඉවරයි. අපිට වහා අනතුරු ගැන නිසා ප්‍රාර්ථනා කරන මගපල නිවන් ලැබෙත් දකින්න නොලැබේවා කියලා ඔය ප්‍රාර්ථනා කරන එකයි තියෙන්නේ. නෑ දැන් ඒ කිව්වත් හරියන්නේ නෑ බුරුකාරෝ සෑහෙන්න ඉන්නවා. ඊගෙනේ මොන දෙයක් ලැබුණත් අපි කරදරයට ගන්න. ඥානයක් ලැබුණත් කරදරයට ගන්න ඕන දැක්කත් කරදරයට ගන්නවා බුදුහමරු මෙතෙන් આવත් ඒත් කරදරයක්. ඉතින් ඒ නිසා ඒ ඕනම ඒ විදිහට බලන මනුස්සයාට මොනම දෙයකවත් මේ සුභේ බලන හැටි වාසියට හරවලා වැඩ ගන්න හැටි තේරෙන්නේ නැහැ. ඉතින් මනුස්සයා ලැබිලත් නැහැ තව හිතනවා. ඉතලේ ඒක කරදරයකට ගන්නවා. යා දුක් කරදර මදික මේ ඉන්නේ. දුක් කරදර ගන්න කාරණා මදි. ඉතින් ඒ නිසා හැමදේම දුක් කරදර වෙනස ගන්න. ඉතින් මොකද කරන්නේ? කොහොමරි ප්‍රාර්ථනා කරනවා අනේ එහෙම මිනිහගේ ගඳක් හරි වැඩි වේවා කියලා ප්‍රාර්ථනා. අපි කරන්න දෙන්නේ එහෙම කෙනෙක් ඉන්නවනම් අනේ ඒ සුවඳවත් ලැබේවා කියලා දැන් බලනවනේ මේ ඉන්නකොට මෙයා හැම මාර්ගපල ලැබලා දුනොත් ඔන්න වැඩි තට්ටු. අර වඳුරට දැලිපී හම්බුණා වගේ ඊටාම සියුම් උපකරණ දුන්නොත් වඳුරට උ කපා ගන්න. ඒ නිසා අපිට ලැබෙන හැම දෙයක්ම අපි කරදර කර ගන්නවා. ඒකට නෙමෙයි මේ මොළ ධාතුව තියෙන්නේ. ඒ දේවල් අනුග්‍රහ පිණිස ගන්න, ඒව තමයි වාසිය පිණිස ගන්න. ඉන්න ඔක්කොම නිවන් දැකලා ඉන්නේ කියලා හිතන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. මොකක්වත් වෙන්නේ නැහැ. මේ බාහන කරන ඔක්කොම නිවන් දැකලා තියෙන කියලා ඒ මම නිවන් දැකලා තියෙන ගන්න ඒත් ප්‍රශ්නයක් වෙන්නේ. ඒක සීලයේ සඳහා යනවනම් බුදු දහම කියලා තන ඒකත් ගනි. ඊපස්සේ තමයි ටික පරිසද්ද කරගන්න හේතුවක් වෙනවනේ. වැරද්දක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ දේවල් ලැබුණාම ඒක කරදර කරගන්න හිත ඒක මානසික රෝගයක්. කොයි සියුම් දෙයක් ලැබුණත් කොයි ඥානෙ ලැබුණත් මොනවා ලැබුණත් කරදර කරගන්න. ඒක තමයි මේ මේ කුකුච්චේ කෙලස්. ඒක එනකොට ඒක නම් කරන්න මේ කුකුස්. මේවත් එක්ක මට ගනුදෙනුවක් නැහැ. මට දිනේ වර්තමාන මොහොතේ ඉන්නකොට ඔය සමාජ ප්‍රශ්න ගොඩාක් විසඳෙනවා. ඒක විසඳලා මේකට එන්න බෑ. මේක විසඳගත්තොත් අරක ඉබේම විසඳෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස, භාවනාවේ යම් දියුණුවක් වරණද සමාධිය හෝ ඉන් එහා ප්‍රතිඵල ලැබූ කෙනෙක් වම දකුණ වශයෙන් සක්මන් කිරීම ප්‍රමාණවත්ද? ඉන් එහා පියවරට වරහණිතල ඔසවමි තබමි ආදී වශයෙන් සක්මන් කිරීම අවශ්‍යමද? කාර්නිකව මේ ගැන පැහැදිලි කර දෙන්න. අපි ඇත්තටම ක්‍රමවේදී අපිට අවශ්‍ය නැහැ. සතිය වැඩෙනවා නම් එච්චරයි ඕන කරලා තියෙන්නේ. බබාට නැලවිල් කපි කියලා නලවනද කකුල් දෙක හොල්ලලා නලවනද කියනද ප්‍රශ්නයක් නැහැ. බබා 130ක් නලවිලනකොට නලවි කලින් නැත කරන්න. 160ක් යනකොට කකුල් දෙක හොල්ලගෙන නැත කරන්න කියලා පොත්වල ලියත හැකි. ඒවට ටෙක්නිකල් රයිට් එක ලියන්න බෑ. බබාලා ඉන්න අම්මලා දාන්න. එනිසා කරුණා කරලා සතිය තියෙනවා නම් අඛණ්ඩව සතිය අඛණ්ඩ වීම සඳහා ඕනම දෙයක් කැපයි කියලා හිතා ගන්න. ඒක සඳහා පොඩි උපමාන ටිකක් දෙනවා. ඒක ගලප ගන්න බැරි නම් අර ඉස්සල ප්‍රසන්ට වගේ හැම උපක්‍රමයක්ම කරදරයකට ගන්න. හැම දීලා තියෙන ටෙක්නික් එකක්ම සමීකරණයක්ම උපක්‍රමයක්ම කරදර කර ගන්න. මොකද අපි ප්‍රයෝජනීය සලකලා වැඩ කරන්න දන්නේ. මෙතන එකම ප්‍රයෝජනේ සමාධිය හෝ ඉන්හිහා නෙවෙයි. සතිය කියලා බොහෝම සරලව වර්ණගා ගන්න. සතිය වැඩෙනවනම් ඒ ඕන දෙයක් කරා. ගෞරවනීය ස්වාමින් වහන්සේ, ආනාපාන සති භාවනාවේදී මම සතිය ඇති මට සතිය ඇතිවන්නේ හුස්ම රැල්ල උඩ පහත යාමේදී පමණය. එහිදී ටික වේලාවකින් ආශ්වාසයේ පමණක් ප්‍රකට වී ප්‍රශ්වාසයේ නොදෙනී යන තරම්ය. සමහර විට මේ දෙකම නොදෙනීයයි.
නාසිකාග්‍රේ හෝ තොල්ලග හුස්ම රැල්ල වදිනවා නොදැනී. මේ අඩුපාඩුවක්ද? ස්වාමීනි, මේ පහදා දෙන්න. ඔබ වහන්සේගේ නිවන්සුව ඒකාන්තයි. නෑ, විනිශ්චය කරන්න එපා. තමත් ඒක දිගේම එමෙ තන සම්පත් වුණාට පස්සේ ඔය ප්‍රශ්නේ ගන්න නැතුව දිගට යන්න. ඒ ගත් එක දිගේ යන්න. මොකද මේ වෙනකොට හැම බණකදීම මේ කියලා තියෙනවා තාම අහුවෙලා නෑ. දැන් ආයතරයක් කිව්වොත් ඒච්චර. ඒ නිසා ඔය ආපු පාර හරිනම් ඔතෙන් නිකන් සතිය අඛණ්ඩ නම් ඒ අඛණ්ඩ සතිය කඩා ගන්න නිසා තව ඉස්සරහට යෑමට කල යුත්තක් කරන්න හරි වැරදි බලන ප්‍රශ්නයක් ගන්න එපා. ඒකට හිත කුකුස් වෙනවා. ඕනේ නම් දැනගන්න කලින් බණ එකක් අරගෙන ආන්න ඕනේ බණක් අරගෙන ආන්න හැම එකේම ඕක ලියවිලා තියෙනවා. නමුත් තාම ඒක ගොදුරු වෙලා නැහැ, ගෝචර වෙලා නැහැ. උපදේශයක් වශයෙන් කියන්න ලොන් ගත්ත සතිය කඩා ගන්න නැතුව ඉදිරියට ගෙන යාම සඳහා කල යුත්තක් කරන්න කියලා කියනවා. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ, මරණ මොහොතේදී කෙලෙස් අකුසල ඇති කල්හි අනිවාර්යෙන් අපාය හෝ තිරිසන් යෝනියේ උපදිතී ඔබ වහන්සේ පැවසුසේක. ඉතා ප්‍රබල වේදනා සහිතව මරණය සිදුවේ නම් ඒ වේදනාව මෙනෙහි කළ යුතුද? එෙහිදී ද්වේෂයෙන් තොරව සතිමත් වන්නේ කෙසේදයි පහදා දෙන්නේස ගෞරවපූර්වක ඉල්ලමි. දිගටම ප්‍රශ්නේ දිගටම සිහි උසඤ්ඤව වරණෙතුළු කොමා තත්වේ සිටින්නෙකු මේ අනතෙක් සිතෙහි තත්වයක් එබඳු වේද? ඒ රෝගියාගේ චුති සිත චිත්තය කෙසේ සකස් වේද? ඔබහන්සේ නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ වේවා. මේ පරිය මේ භාවනා ඇතුළත එක්ක සැරයක් හරි ආනාපානෙ දැකලා තිනවනම් මට කියන්න, මම ඒක අර ඔක්කොම උත්තර දෙන්න. මේ ඔක්කොම තියේදි මාව මරන්න හදනවා. මේ චුති හිතර ගෙනියන්න හදනවා. කරුණාකර මේ අයිය ඇති තියෙන වෙලාවේ සතියෙන් ආනාපාන කළ මට එක ආසස ප්‍රසවාසයක් ගන්න කියන මම ඔක්කොටම උත්තර දෙන්න. දන්න විදියට. නැවත කරුණාකර මේ 50 දිනක් නොමග අරින්න එපා. ඒකට මම ඉඩ තියන්නේ නැහැ. ඒක නෙවෙයි මේ ධර්ම සාකච්ඡා කියලා කියන්නේ. අපි ධර්ම සාකච්ඡා කරන්නේ මේ දීලා තියෙන උපදේශ ක්‍රියාත්මක කරාද? එක හුස්මක්වත් දැක්කද? ආනීය කරුණාකර මේ අනිත් අයගේ ධෛර්ය වෙනස ඒක ඉදිරිපත් කරන්න. මේ කොහෙද යන දේවල් අරගෙන සාකච්ඡා කරන්න දේ නම් දහම් පාදලකට යන්න. කිහිල්ලේ ඒක ඉගෙන ගන්න. නමුත් මෙතන තියෙන්නේ අපි ඊට වැඩිය සක්‍රීය වැඩපිළිවෙලක්. ඒ නිසා කරුණාකරන එක හුස්මක්වත් දැකලා තියෙනවද? මට ඒක ගැන පොඩ්ඩක් කියන්න, මම බැගෑ වෙනවා. එතකොට මම බලනනම් ඊට ටිකට උත්තර දෙන්නේ ඔක්කොම තියෙද්දි මේ 50ක් විතර නම් කරින්න දෙයකට මට සහයෝගය දෙන්න බෑ. ඒ නිසා මම මට උත්තර දෙන්න නැත්නම් මම ප්‍රශ්නේ සාකච්ඡා නොකර අතාරිනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, එදිනදා ජීවිතයේ සතිමත් වීමේදී ධම්මානුපස්සනාව ප්‍රයෝගී කරගත හැකි කෙසේදයි කරුණාකර පහදා දෙන්න. ඔබගේ මේ මහසී කාර්යභාරයේ දිනෙන් දින දියුණු වේවා. මේ මොනවාක්වත් ඉදිරිපත් කරගන්න යන්න එපා. එදිනදා සතිමත් වෙනකොට මොකද්ද වැටෙන්නේ කියන්නේ? එච්චරයි. ඒක මේ අර කරන්න ඕනේ මේක කරන්න යන්න එපා. අපි පාරේ යහපැත්ත පයින්න වෙලාවක හැප්පෙන්නේ නැතුව එහාට යන එක විතරයි අපට ඕන කරලා තියෙන්නේ. වෙන දේවල් කරන්න යන්න ඕනේ. එදිනදා ජීවිතේ ගත කරනවා කියලා කියන්නේ නිකන් පාරක් කරා පයින්න වෙලාව වගේ. ඒලාවේ සතිය තිබුණොත් මොන අනුපස්සනා වුණත් වටිනවා. ඒ වෙලාවේදී අර ධම්මානුපස්සනා හදන්න හදනවයි කියලා කියන්නේ මේ සාමාන්‍ය වෙලාවකවත් කරගන්න බැරි වැඩක්. මේ එදිනදා ජීවිතයේ සත්‍යමත් වීම සහතික කරගන්න ඒක සත්‍ය ඊට ටික දිගහැරලා හරි ගැසලා දෙනවා. අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ, උතුම් ධර්මහඹෝධයේ පිණිස අභිධර්මයේ දැන ගැනීම අවශ්‍යද? එසේ නොමැති ආනාපාන භාවනාව පමණක්ම වැඩිමින් ප්‍රාර්ථනා කරන නිවන ලැබිය හැකිද? කරුණාවෙන් පහදා දෙන්න. තවද ධ්‍යාන ගැන 1 සිට 4 දක්වා පැහැදිලි කිරීමක් කර දෙන ලෙස ඔබ වහන්සේගේ දෙපා නැමැති ඉල්ලා සිටිමි. නිවන් මාර්ගයේ අවබෝධ කිරීම පිණිස ඔබ වහන්සේ දරන කරුණාව, දයාව ඉමාත්‍ය. ඔබ වහන්සේට දීර්ඝායුෂ, නිදුක් නිරෝගී බව ලැබේවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පතමි. මම කියනවා දැන් මම අපි දීලා තියෙන උපදේශ අනුව භාවනා කරලා මොනවද දැක්කේ කියලා කිව්වොත් මට ඊට ටිකම බග වෙනවා. එහෙම නැතුව එක එක මාත්‍රිකා යෝජනා කරන්න ගත්තොත් මේ දවස් 5ක් අය කරගෙන ගියේ පාර ආය ඇහැල හැප්පෙනවා. ඉල්ලීම වැරදි කියලා මම කියන්නේ නැහැ. අධාර්මිකයි කියලා කියන්නේත් නැහැ. නමුත් මේ ගත්ත තේමාවත් අපි අරගෙන යන්නේ කම්බිය විදිනා වගේ අමාරුකම්. ඒතිදී අපිට මේ ධ්‍යාන ගැන කතා කරන්නයි අපි ධර්ම ගැන කතා කරන්නයි ගියොත් විශාල මාත්‍රිකාවකට අපි ආපහු විවෘත වෙලා සුළුසුමකට අහුනා වගේ වෙනවා. ඒක නිසා තතන මේ යන ගමන යන මිස නැත්නම් මේ යන ගමනේදී තියෙන පහසුකමක් කෝ කතා කරනවා මිස මේ අලුත් මාත්‍රක හඳුන්වා දෙන වෙලාවක් නෙවෙයි. අපි දැන් ඉන්නේ හොඳටම වැඩි මැද. මේ වෙලාවේදී අලුත් මාත්‍රක හඳුන්වා දෙන්න බෑ. අවශ්‍ය නම් රිට්‍රීට් එක ඉවරලා යනකොට යෝජනා වශයෙන් කියලා තියලා යන්න. මෙන්න මේ දේවල් අනිකවන් රිට්‍රීට් එකදී අපි ගමු කියලා. මුලින් ගත්තනම් අපිට කරගෙන යන්න පුළුවන්.
දැන් අතරමැදි කරන්න කිව්වොත් පටලවෙයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේ 2014 9/14 වෙනි දින දේශනා කළ දේශනෙට අනුව හුස්ම රැල්ලට සිත පවත්වමින්ම 15 දින පළමු පාඩයන්කේ තුළ සිදුවීමක් ඔබ වහන්සේට ප්‍රකාශ කර සිටිමි. ස්වාමින් වහන්සේ, නාසිකාග්‍රේ වටා තද බව දැනෙමින් නාසිකාග්‍රේම හුස්ම රැල්ල සිත පවත්වමින් හුස්ම රැල්ලේ නොඑක් සංඥාගෙන ගමන් කරන බවත්, උදාහරණ ලෙස වේගෙන් දෙපැත්තට චලනය වීම, උඩට පහළට ගමන් කිරීම, පහළට වරණදුනේ නාසිකාග්‍රේන් පහළට ශරීරයේ තුලට කැඩි කැඩි ගමන් කිරීම, නාසික අග වේගෙන් රවුමට ගමන් කිරීම, දෙපැත්තටම රවුමට ගමන් කිරීම, රවුමට කැඩි කැඩි ගමන් කිරීම යන හුස්ම රැල්ලේ ස්වභාවය එකවරම සංසිඳී නොපෙනී ගොස් හිත නිශ්චල භාවයකට සංසුන්කමකට පත්වුනි. මද වේලාවකට වරණතිලි මේ අවස්ථාවට පෙර එනම් හුස්ම රැල්ලේ ගමන් ස්වභාවය දකින අතරතුර නිදිමත ඇති වූ අවස්ථාවන්ද දැකගතිමි. නමුත් නිදිමතක් නොව අවදි වීමකි. ශරීරයේ සුලඟට අසුවන පොල්ගසක් කැරකෙන ආකාරයට රවුමක් කැරකෙන බවක් දැනුනි. හුස්ම රැල්ල සංසිඳී නොපෙනී ගොස් සිත සංසුන් භාවයකට නිශ්චල අවස්ථාවකට පත්වුනි. මද වේලාවකින් පසු නැවත හුස්ම රැල්ල සෑල්ලුවෙන් ගන්න බව දැනුනි. පෙනුනි හුස්ම පටන් ගන්න තැන හරියටම මතකයක් නැත. සැහැල්ලුවෙන් හුස්ම රැල්ල උඩට පහළට එනම් නාසිකාග්‍රේ වැදෙමින් උඩට පහළට එනම් උදරයට සරල රේඛාවක් ලෙස පහසුවෙන් අවදායකව ගමන් කරන බවක් අත්විඳිමි. නාසිකාග්‍රේම සිත රඳවමින් හුස්ම රැඳෙන්නේ පටන් ගන්නේ කෙසේද කියා වරහණ සමාන කොහෙද කියා බලද්දී මුළු ශරීරයේම එනම් පොළවේ වැඩ සිටින ස්ථානෙන් උඩ සෑම තැනම හුස්ම ගන්නා බව අත්විඳිමි. පසු මේ සරල රේඛාවක් ලෙසට එක ඉරකට එක ආකාරයකට සැහැල්ලුවෙන් එනම් උඩට පහළට සැහැල්ලුවෙන් ගමන් කරමින් හුස්ම රැල්ල කෙටි වෙමි ගොස් යන ආකාරයක් නැවත නාසිකාග්‍රේම හුස්ම රැල්ල දැනෙන බවත්, ශරීරය තුළින් ශරීරයෙන් පහළට ඇදෙන ගතිය, බර ගතිය, වේදනාවක් උණුසුමක් දැනෙමින් පැන නැගී එන ආකාරයක් දුටිමි. පරයන්කෙන් නැගිටිමි. හුස්ම රැල්ල පරයන්කය තුළ සැහැල්ලුවෙන් සල් රේඛාවට දැනෙන විට පරයන්කෙන් ඇස්හරිමින් වසමින් ඒ ගමන් ආකාරය මතකයේ රැඳෙමින්ම අත්විඳීමට පුළුවන් විය. නැවත මතක් කරමින්ම එනම් පරයන්කෙන් නැගිට ටික වේලාවක් යනතුරු ඒ මතකය ගැනීමටත් පුළුවන් බවක් හැඟුණි. මීට ටික කාලයකට ප්‍රථමත් මෙසේ කීප වරක්ම අත්විඳ ඇත. නමුත් සිත නිශ්චලතාවයකට ශාන්ත භාවයකට පත් වූ අවස්ථාවක් නම් මතක නැත. තවත් දෙයක් නම් මම දන්නවා සමහර අවස්ථාවල නොසසුන් වූ විට එනම් සිත විසුණු විට හුස්ම රැල්ලේ චලනය වීම වැඩි බව, සමහර අවස්ථාවල නොඑක් ආකාරයටම හුස්ම රැල්ලේ ස්වභාවයේ එක දිගටම වේගයෙන් පෙනෙන බවත් අත්විඳිමි. එනම් සිත නොසන්සුන් වූ විටත් ස්වාමීන් වහන්සේ, නාසිකාග්‍රේ තදින් නොඑක් ආකාරයට දකින හුස්ම රැල්ල එක අවස්ථාවකදී ශරීරය තුළට සරල ලේඛාවක් ලෙස කැඩි කැඩි ගමන් කරමින් ගොස් යම් තැනක නතර වී එනම් උදරයේ එක තැනක ස්තිම් වේදනාවක් දෙවිල්ලක් තුවාලයකින් මතුවෙන ආකාරයට නැගී එන බවත්, තවත් තැනක තවත් දෙයක් එනම් දැනීමක් දැනේ. මෙසේ මතුවෙන බවත් නාසිකාග්‍රේ සිත පවත්මින් බලා සිටිමි. නිරීක්ෂණය කරමි. ශරීරය ගැන මද කලකිරීමක්ද හටගෙන පසුව නැති වී යයි. සසර දුක බවත් පැටහෙනවා. ඔබ වහන්සේ තව තවත් අපට ධෛර්යය දෙනසේක්වා. ඔබ වහන්සේ සුවපත් වේවා. නෑ, ඉස්සරහට යන ගතියක් පේන්න තියෙනවා. අපි යනවා ඊගාව ප්‍රශ්නයට. ගෞරවනීය ස්වාමින් වහන්සේ, මෙම භාවනා වැඩමුළුවේදී දවස පුරා උපරිම අන්දමින් සතිය පැවැත්වීමට උත්සාහ දරන්නෙමි. දවසේ වැඩ කටයුතු වලින් දැනෙන සංවේදනා පිළිබඳ සිහියෙන් මෙනෙහි කිරීමට විරදරමි. භාවනා පුහුණුවේදී මා වැඩියෙන් ප්‍රිය කරන්නේ සක්මනටය. සක්මනේදී ශරීරයට දැනෙන දේ නොඑක් අන්දමින් නිරීක්ෂණය කළ හැකි බව වැටහි. ලණුපැදුරු මතදී මුලින්ම වම දකුණ හොඳින් හඳුනා ගන්නා අතර පාදයේ ලණුපැදුර ස්පර්ශ වීමේදී මුලින්ම විනිමින් පටන්ගෙන ඉදිරිපස ඇඟිලි තුඩු දක්වා දැනෙන රළු බව, ගොරෝසු බව හා උණුසුමක් දක්විමි. කකුල එසවීමේදී විලුඹෙන් පටන්ගෙන අවසානයේ ඇඟිලි තුඩු, වරාණැතුලේ මාපට ඇඟිල්ල හා දෙවන ඇඟිල්ලෙන් එම ස්පර්ශය අවසන් වේ.
එසේම අඩිය තබන විට ශරීරයේ බර දෙපසට දැනෙන අතර ඒ අනුව සිරුර දෙපසට වැනෙන බව දැනේ. දණහිස් වලින් යාන්තමට කකුල නැවෙන බවද පැහැදිලිය. මුලදී ඕමනාවෙන්ම කකුල ඔසවනවා තබනවා කියා කළද දැන් මා ඔහෙ ගමනක් යනවා සිතා දැනෙන වෙනස් වීම ගැන සිතන්නට වීමි. එවිට මෙනෙහි ගමනෙහි සැහැල්ලු ගතියක් දැනේ. සක්මන කෙළවරදී දෙවන පැදුරට මාරුවන විට ඒ දෙක අතර ඇති ටයිල් පොළවේ ශීතල බව හා මෘදු බව දැනගත හැකි විය. එම පහස පතුල් දෙකටම ලබා දීමට උනන්දු වෙමි. කලාතුරකින් ඇඟිලි ඇටයක් කැඩෙන ශබ්දයෙන් නිරීක්ෂණය විය. සමහර අවස්ථාවලදී ගමන බාල වූ විට පාදයේ පැදුරේ ස්පර්ශ වන ශබ්දයද ඇසිය හැක. වැලිමත ඇවිදීමේදී පාදයේ වැල්ලේ ගැටෙන ශබ්දය හොඳින් ඇසේ. එසේම ඇතැම් තැනක ඇති වරානතු වීලි වැල්ලේ උණුසුම් බව හා අන්තැනකදී සීතලද වෙන් වශයෙන් හොඳින් දැනේ. වැලි වැඩි ස්ථානවලදී පාදයේ යාන්තමින් වැල්ලේ එරෙන බවත් දැනේ. පාදයේ එසවීමේදී ඇඟිලි තුඩුවල රැඳී වැලි ඉදිරියට විසිරෙන බවද හොඳින්ම දැනේ. අත් දෙක නිදහස්ව ගමන් කරන විට එය සිරුරේ පැද්දීම අනුව සිරුරේ සෙමින් වැදී දෙපසට විසිරෙන බව නිරීක්ෂණය කළ හැක. එසේම අත් දෙක ඉදිරින් බැඳගෙන ගමන් කරන විට ගමන බාලව සිරුරද ශාන්ත වන ගතියක් පෙනේ. නමුත් අත් දෙක පිටුපසට කර එකතු කළ විට ශරීරයේ ඉදිරියට තල්ලු කරනවා වැනි හැඟීමක් දැනේ. එමෙන්ම පිටුපසදී එක අතක අත්ලෙන් අනිත් අතේ මැණික් කටුව අල්ලා ගන්නවාට වඩා ඇඟිලි එකට යාකර අල්ලා ගත් විට පිටුපස මාංශ පේශිවල චලනය පවා හොඳින් පැහැදිලිව දැනේ. හැකිතරම් වේලා සක්මන් කර පරියන්කට යන්නෙමි. එහිදී මම දැන් මෙතන යයි අදිෂ්ඨාන කර ඉබේ එන හුස්ම රැල්ල දෙස බලා සිටිමි. ඇතුළෙන හුස්ම සීතල හා ගොරෝසු බව දැනගනිමි. එසේම පිටවන හුස්ම උණුසුම් හා සෑල්ලුය. ආශ්වාසයේ කෙටිවන අතර ප්‍රශ්වාසයේ තරමක් දිග බව පෙනේ. ටික වේලාවකට පසු උඩටගත් හුස්ම නතර කර බලමි. එය තරමක් අමාරුය. ඉතා ඉක්මනින් හුස්ම පහතට හෙළිය යුතු නමුත් පහළට දැමූ හුස්ම හෙලා ටික වේලාවක් හිඳ උඩට හුස්ම ගත හැක. ආනාපානයට සිත යොමු කර බොහෝ වේලාවක් ගත වූ පසු හුස්ම රැල්ල ශාන්ත වනු දැකිය හැක. සිතුවිලි වේදනා ඇතත් ඒ සියල්ල මඟහරිමින් ආනාපානයටම සිත යොමු කිරීමට වෙරදරමි. මෙම පුහුණු කාලයේ ඉතා සතුටින් හා සිතේ සෑල්වෙන් ගතවන බව ඔබ වහන්සේ වෙත දැනුම් දෙන්නේ ඉතාමත් ගෞරවයෙන්. ඔබ වහන්සේට දීර්ඝාෂ වේවා. දෙන්න නිකන් නියුන් සහෝදරයෝ ළඟ ළඟ ගිහිල්ලා තියෙනවා. දෙන්නම ඉදිරියට යන බව පේනවා. ලිකිතවත් නැපමණ පැවන්න. සාදු සාදු සාදු. බෑගුත් විනාඩි 20ක් කරන් තිනවා. ඒ නිසා මම ආරාධනා කරන්නේ තව ප්‍රශ්න තියෙනවද කියලා. ඒතර අපිට විනාඩි 40 ක විතර කාලයක් තියෙනවා සක්මන් භාවනාවට. ඊට පස්සේ අපි 3ට බලාපොරොත්තු වෙමු. පරියංග භාවනාව. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.